කුමාර මැතිතුමා අතිශයම බුද්ධිමත් පුද්ගලෙක් මත විමල් විරංස මැතිතුමා තර ළඟින් ආශ්‍රය කරේ නැතත් පෞගිය අවුරුදු 25 එම මට එතුමත් හමු වෙන කතා කරන දේශපාලන ගැන කතා කරන යමක් විචක්ෂණශීලීව තීරුම් ගන්න පුළුවන් විශ්ලේෂණය කර ගන්න පුළුවන් බුද්ධිමත් පුද්ගලෙක් පාවෙයිලා හම්බෙන්න වෙන වෙලාවක් දෙන්න පුළුවන් කියලා මට දෙන්න ආයෙලම ආව හම්බෙන්නක මට දැනුන ටික වෙනදා ඉන්නේ විමල් තනියෙන් ඉන්නේ මට ඒතර පොඩි බරපතල දෙයක් ඇති කියලා ඒක අපි පක්ෂ වෙනුණාත් ඉතින් අපි ඇසුරු කරනවානේ ඉතින් මේ පක්ෂවල නායකයන්ගෙන් ලැබුණු තොරතුරු අනුව මෙහෙමයි කතාව වෙලා තියෙන්නේ ඒක කවුරුවත් එක දැකලා තිබ්බේ නැහැ හතුරු හැබැයි මිතුරා දැකලා තිබුණා මිතුරුකමට කියන්නේ නැතුව හිටියා මිතුරා හතුරා වෙලා මට හිරියර කරනකොට කියන්නේ බොරු බව රටට කියන්නට මම එතුමගේ නම සිංහලින් කිව්වා සජිත් ප්‍රේමදාස කියන දේශපාලන බාණ්ඩේ එක්ස්පයරි ඩේට් එක තමයි පසුගිය ජනාධිපතිවරණය දැන් එතුමා කල්ලිකුතු බාණ්ඩයත් එන්න එන්න ගඳ ගන්නවා මිසක් සූදක්කම් වන්න විදියක් නෑ आईबॉन न्यूज सेंटर सा न्यूज सेंटर अनलिमिटेड नालिका समगिन एक्कनो बादरनी पिलिगन्नवा विसाई विसी हतर जनाधिपति वर्ण निर्मावीमत एक्कम अलुतिन आपु आंडुव महामति वर्णे प्रकाशयट पत् करला तिबेना मे महामति वर्णे प्रकाशयट पत् करीमत एक्क देशपालन पिटी अपि नोसितु पेरली समहरु देशपालन विश्राम गेनी मे वगे गोडक देवल सिद्धवीम पवतिनवा मे हिंदम मे वेद्दी नव देशपालन व्यापारयक आरंभ करमिन अलुतिन गमनक यन्नट आरंभ कर तिबेन सर्वजन बल नियोजनय करन हिटपु अमात्य එවගේම හිටව පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා සමගින් කතා බහ කරන්න සූදානම් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා ආයුබෝවන් ඔබතුමා ඊට කලින් හම්බෙන දවසට වඩා අද හම්බෙද්දී මේ රට සම්පූර්ණයෙන්ම වෙනස් නොසිතූ තැනකට රට ගමන් කළා තිබෙනවා ඒ වගේමයි මහමැතිවරණයක් ඇවිල්ලා තිබෙනවා දැන් මේ මහමැතිවරණය අපිට පේන කාරණේ තමයි එක්තරා දේශපාලන પરම්පරාවක් අවසන් කරමින් තව දේශපාලන පරපුරක් ආරම්භ වෙනවා සමහර දේශපාලඥයන් 88 ඉඳන් 94 ඉඳන් පාර්ලිමේන්තු හිටුපය 77 ඉඳන් පාර්ලිමේන්තු හිටුපය මේ පාර්ලිමේන්තුවේ නැහැ මේ අලුත් પરම්පරාවක් බිහි වෙද්දී ඔබතුමාට හැකියාව තිබෙදී අලුත් પરම්පරාවට එකතු වෙන්න නැත්නම් අර පර්ණ සෙට් එකත් එක්ක විස්රාම ගන්නවද නෑ ඇත්තෙම මේ මැතිවරණයේදී අපි දකින බොහෝ දෙනෙක් ඔව් එක්ක ජාතික ලැයිස්තු ඇතුළට රින් ගන්න බලනවා නැත්නම් ගෙදර යනවා නමුත් මම දකින්නේ විපක්ෂයේ මේක වෙන්නේ ආණ්ඩුපැත්තේ නෙවෙයි ආණ්ඩුපැත්තේ නාම යෝජන වලට පොර ගන්නවා නමුත් විපක්ෂයට වැඩි මීඩක් තියෙන මැතිවරණය මේ මැතිවරණ විතරයි මට තේරෙන්නේ සරලටක් අනිවාර්යෙන් දැන් බලන්න 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා 58ක් ගත්තා කියන්නේ විපක්ෂයට තිබි 42යි හැබැයි එදා ඒ පුංචි විපක්ෂය ඇතුලේ නාම යෝජනා ගන්න කිසිම පැකිලීමක් විපක්ෂ නායකවරුන්ට තිබුණේ නැහැ එදත් අපි දේශපාලනේ හිටියනේ එහෙමනම් අදේ කියන්නේ පැත්ත වෙලා ආණ්ඩුවට තියෙන 142යි විපක්ෂයට තියෙන 158 ලොකු පරාසයක් තියෙනවා ඉතින් දේශපාලන නායකයන් මේ ජනතා විමුක්ති පෙරමුණ නැත්තම් ජාතික ජන බලවේගයට අකමැති පිරිස තමයි මේ දෙවන්ත 158 ඒතර ඒ ජනතාවට ඡන්දේ දෙන්න තැනක් හදන එක ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන හැමෝගෙම යුතුයකමක් ඉතින් මෙහෙම දේශපාලක නායකයන් දිගින් දිගටම පොරපිටියේ ඉවත්වීම ඒ ජනතාවට කරන අසාධාරණයක් විදිහටයි මම දකින්නේ ඒ නිසා මම අනිවාර්යයෙන්ම ඔබ දැන්ටමත් දන්න පරිදි කොළඹ දිස්ත්‍රික්කෙන් සර්වජන බලයෙන් මැතිවරණයට තරඟ කරනවා ඒ වගේම මට විශ්වාසයි මගේ මතේ දරන මා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලා විශ්වාස කරන ජනතාවක් කොළඹ ඉන්නවා කියලා දැන් අර ජනාධිපතිවරණ දෙබිච ප්‍රතිපලයක් එක්කෙන සංසන්දනය කරන්න විතර කොළඹ දිස්ත්‍රික්කෙන් ආසනයක් දිනා ගැනීමට හැකි ඡන්ද ප්‍රමාණයකට ළඟා වෙන්න බැරුණා. හැබැයි ඒවර දිරිජය වීර තමයි සාධකයේ සහ සංකේතය. දැන් මෙවර ඔබ තමයි සංකේතය. ඔබට හැකියාව තිබේ දේ තනි ගමනට ඇතෙම්ම අපිට මදි වුණේ ඔබ දකින්න ඇති මුළු ලංකාවෙම කොළඹ දි විතරයි දිරිජය වීර මැතිතුමා නාමල් රාජපක්ෂ මැතිතුමාට වඩා ඡන්ද ගත්තේ. आसन पहकदी लंका भौगी जनाधिपतिवर्ण जयग्रहणी कृप पक्षे परदवा चंदल बंड दिलीज विरमेत मट पुलवंगण अतिम उपदन्वा जनाधिपतिवरण अख्यान द्वंद दिखी तूरगा अमेरिका जनाधिपति वर्ण मेदास हेमोम कथा कौर हेरिस ट्रंप
ට්‍රම්ප් සහ ජෝ බයිඩන්. හැබැයි ඔබ දන්නවද පසුගිය ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 8 දෙනෙක් ඉදිරිපත් වුණා කියලා. ලිබර්ටේරියන් පක්ෂයේ දෙවන්ත චන්දිකුත් ගත්තා. හැබැයි කවුරුවත් එහෙම පක්ෂයක් තිබ්බායි කියලාවත් දන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ අවංකවම අපේ රටේ ජනතාවගෙන් ඇහුවොත් එයා හිතන් ඉන්නේ ඇමරිකාවේ පක්ෂ දෙකයි තියෙන්නේ. අපේක්ෂකයෝ දෙන්නේ නැහැ ජනාධිපතිවරණයට එන්නේ. සමහරු කියනොත් එක්ක මේ අපේ රටේ වගේ නෙවෙයි ඒ රටවල නම් පක්ෂ එහෙම නැහැ නේ කියලා. නැහැ. ඇමරිකාවේ අවුරුදු 240 ක ඉතිහාසයේ හතරවතාවක් තියෙනවා මේක තුන් කොන්සට්නක් වුණා. ලංකාවේ කවදාකවත් එහෙම තත්ත්වයක් තිබිලා නැහැ. හැබැයි මේ හැමදාම දෙන්නේ හතර සටනක්. ප්‍රථම වතාවට මේක තුන් කොන් නෙවෙයි සිව් කොන් බවට පත් වුණා. ඇයි? ප්‍රධාන අපේක්ෂක දෙන්න උනේ ජාතික ජන බලවේගය සහ සමග ජන බලවේගය. දෙන්නම විපක්ෂ බලවේග දෙකක්. ජනාධිපති ධූරයේ ඉන්න කෙනා සට එනවා ජනාධිපතිවරණ ජනාධිපති ධූරයේ දරමින්. ඒතර ඔහු මාධ්‍ය අවධානය දිනා ගන්න අපේක්ෂක බවට පත් වුණා. ඊළඟට ගිය පාර 169ක් කරන් දින්න පොහොට්ටුව මෙදා පාර ඒ හිටපු ජනාධිපතිතුමාගේ පුත්‍රරත්නේ ඉදිරිපත් කළා තියෙනවා. එතකොට ඔහුත් ප්‍රධාන අපේක්ෂකෙක් වුණා. ඒතර මේක සිව්කොන් සටනක් බවට පත් වුණු නිසාම මේ මැතිවරණයේ අනිත් අපේක්ෂකව ඉන්නවද නැද්ද කියලා කාටවත් ගාණක් තිබ්බේ නැහැ. මාධ්‍යවලටත් එහෙමයි. විවාදයකට ගත්තත් අර හතර පක්ෂ අතරින් ආරාධනා කරන්නේ මුල් පිටියේ ඡායාරූප හතරක් දැම්මොත් මේ හතර විතරයි දාන්නේ. එතකොට එහෙම පෙනුමක් පේන්නේ නැතුව හිටියේ නිසාම අපේක්ෂකව අසරණ වුණා. අපි දන්නවා විජේදාස රාජපක්ෂ මැතිතුමා. සරත් පොන්සේක මැතිතුමා. එතුමා ආචාර්ය උපාධි දෙකක් තියෙනවා. ජනාධිපති නීතිඥෙක්. දීර්ඝ කාලයක් ඇමති කෙනෙක්. ඡන්ද ගත්තේ 21,000. මේ රට යුද කොටි ත්‍රස්තවාදයෙන් බේරගන්න යුද්ධයේදී යුද හමුදාවට නායකත්වය ලබා දුන්නු. ලංකා ඉතිහාසයේ බිහි වුණු එකම ෆීල්ඩ් මාෂල්වරයා. සරත් ෆොන්සේක මැතිතුමා 1941ක් ගත්තා. ඔය එහෙව් කෙනා මෙදාපාර 24,000. ඒ පසුබිමේදී දිලිජ් ජයවීර මැතිතුමා aran තියෙනවා. ඡන්ද 122,000කට අධික ඡන්ද සංඛ්‍යාවක්. ඒක දෙවැන්ත ඡන්ද සංඛ්‍යාව. මොකද අර ප්‍රධාන හතර දෙනාගෙන් බැහැරව ඉඳලා ලක්ෂ පැන්නුවා කියන්නේ කවදාකවත් ඉතිහාසෙ නුණු වැඩක්ක්. ජාතික දැක්සෙන් අනිවාර්ය එකක් හම්බ වෙනවා මහමැතිවරණ එකනම්. එතකොට කොළඹදී දිලිට ඡන්ද දුන්න 26,000කට අධික පිරිස දිලිට ඡන්ද දුන්නේ ඔහු ජනාධිපති නොවන බව හොඳටම දනිමින්. මේ මතවාදී වෙනුවට ඉදිනුවින් දුන්නේ. හැබැයි මෙද මොකද ජනාධිපතිවරණේ දිනන්නේ එක්කෙනයි. ඔව්. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණේ 225ක් දින්නවා. එක ජනාධිපතිවරණේ දිනන්නේ එක පක්ෂයයි. ඒ විතරක් නෑ පුත්තලෙන් එක മന്ത്രി කෙනෙකුත් ආවා. ඔව්. ඔව්. ස්වාධීන ಇಲ್ಲ. ස්වාධීන. එතකොට ඒකත් එක්ක මේ මැතිවරණ හිතන විදිය වෙනස්. මට මතකයි වාසුදේව නානායක කරමැතුමා. ජනාධිපතිවරණේට ඉල්ලලා ලංකාවෙම ගත්තේ 1005යි. 83. 1982. ඊට පස්සේ තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණයේදී රත්නපුරෙන් විතරක් ගත්තා 39,000. ඒ කියන්නේ මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයේ දිහා බලලා පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලව ඒ ආකාරයෙන්ම ගණින්න බෑ. විශේෂයෙන්ම පරදින බව දනිමින් ඡන්දෙ දුන්න තැන්වල ඡන්ද වැඩි වෙනවා. හැබැයි දිනයි කියලා හිතලා දුන්නේ. ඔව්. උදාහරණයක් විදිහට සජබට ඡන්ද දුන්නොයි හිතුවේ දිනයි කියලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්ද දුන්නොයි හිතුවේ දිනයි කියලා. මේ දෙකේ ඡන්ද අඩු වෙනවා. මම කියන්නේ අඩුම ගන්න 125ක් ඡන්ද අඩු වෙනවා. දැන් මෙදා පාර ඔබ දැක්කත් දන්නේ මම මාධ්‍ය හමුව කිව්වා මාලිමාව ආසන 120ක් ගන්නවා කියලා. මම ගණන් හැදීම කරා ඒ මේ මේක ඉතා වැදගත් කර්ම පොඩ්ඩක් කියන මේ ප්‍රශ්නෙට පොඩි පරිබාහිර වුණා. ලංකාවේ ජනාධිපතිවරණයක් ආසන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වපු අවස්ථා පහක් තියෙනවා. 1989, 2010, 2015, 2020, 2024. මේ කලින් අවස්ථා හතරෙම ජනාධිපතිවරණයේ ජයග්‍රහය පක්ෂයේ ඡන්ද 1/5 අතර තමයි අඩු වෙලා තියෙන්නේ. වැඩි වෙලා නැහැ අඩු වෙලා තියෙනවා. හැබැයි 1/5 අතර. පෙරදුණු පැත්තේ 18-39 අතර ගණනකින් අඩු වෙලා තිනවා. 18ක් අඩු වුණේ 2015 දී. මොකද මහින්ද අගමැති කරමු කියලා අපි මහින්ද සුරංග ලොකු රැල්ලක් හැදුවා. මහා බැංකුව වැදුම් කර වංචාව ආණ්ඩුව කරලා ලොකු අපහසුතාවයක හිටියා. සා මැතිවරණයේ තිබ්බ සෑහෙන ගැප් එකක් ඇතුව. ඇතුව. ඒත් 18කින් අඩු වුණා මිසක් විපක්ෂය දින්නේ නැහැ. ඒතොර ඒකත් එක්ක මම 18-39 අතර ගණනකින් අඩු වෙනවා. අඩු වෙනවා. අපි හිතුවා මේක 125ක් කියලා මැදක් කරගෙන. ඒතොර සජබත් ඒ වගේම සිලින්ඩරෙත් ලැබුණු ඡන්ද 125කින් පමණ අඩු වෙනවා. හැබැයි දිලිජ් ජයවීර මැතිතුමාට ඡන්ද දුන්නුවායි ඡන්ද දුන්නේ පරදින බව දනිමින්. හැබැයි මෙදා පාර මැතිවරණේ දිනන්න පුළුවන් නිසා
එක පැත්තකින් අපි ලැබෙන ඡන්ද වැඩි වෙනවා අනිත් පැත්තෙන් මේ පක්ෂය තමයි ලංකාවේ අනාගතය කියලා දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන නිසා අලුත් පිරිස් විශාල ගන්න ශක්තිමත් අපේක්ෂක හිටපු කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු වෙනි චරිත ගණනාවක් අපට දැන් එකතු වෙලා ඉන්නවා ඒකත් එක්ක මේ ප්‍රතිපලයේ ජනාධිපතිවරණයට වඩා සුවිශේෂී ප්‍රතිපලයක් අපි ගනී කියලා පොදුවේ විශ්වාස කරමු. ඒ කියන්නේ මම මගේ නිකන් අර අර මම ඇවිල්ලා කිව්වේ නම් දිලිත් දිනනෝ කියලා. මේ බොරු කියන්නේ නැහැ. අපි දන්නවා ඔය අනුර කුමාර මැතිතුමාගේ 103ක් ගත්ත වෙලාවේ ජයපෙකුවේ මෙදාපාර දිනන්නේ අපි ප්‍රධාන පක්ෂ දෙකම එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි මම කවදාකවත් එහෙම දිලිත් දිනනෝ කියලා කොතනවත් කිව්වේ නැහැ. හැබැයි මේ මැතිවරණේ අපිට විශ්වාසයක් තියෙනවා. අපි රට පුරා ලොකු පෙරලියක් කරනවා. අපිට හිතෙන්නේ සමහර දේශපාලන විශ්ලේෂකයෝ කියනවා 2004 ජාතික හෙළවුරුමේ ආසන 8ක් විතර ගත්තා නේද ආසන 9ක් ගත්තා ඒ ආසන 9 ගත්තේ හෙළවුරුමේ හැදෙන්නේ මැතිවරණේ ප්‍රකාශයටපත් කරාටත් පස්සේ ඉතින් එවිනිම පෙරලියක් මේ මැතිවරණේ සර්වජන බලයේ කරાવી කියලා හැබැයි අර හෙළවුරුමේ හදද්දී ටිකක් වෙනස් වාතාවරණයක් තිබ්බකට හේතුව හාමුදුරුවරු ඡන්ද ඉල්ලුවා සමහර අපේ වයසක මේ මේ අම්මල එහෙම ඇවිල්ලා අනේ පුතේ මේ පාර විතරක් මට ඡන්දයක් දෙන්න කියලා ඒ වගේ රැල්ලකුත් තිබ්බා දැන් ඉච්චර ලොකු වර්ධනයක් ලබා ගන්න පුළුවන් නේද ඒකට හේතුවක් තියෙනවා මංජුල දැන් බලන්න මෙවර ජනාධිපතිවරණයේ ඉන්නවා විශාල දේශප්‍රේමී පිරිස ඡන්ද දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඇයි එතුමා රට ස්ථාවර කරා මේ මේ වෙලාවේ වෙන කෙනෙක් ඇවිලා රට ස්ථාවර වෙලා ආර්ථිකේ කඩාවැටෙන්න ඉඩ තියෙනවා ඒ නිසා එතුමාටම අවස්ථාවක් දෙන්න ඕනේ කියලා රටගෙන හිතලා එතුමාට ඡන්ද දුන්නා එතුමා ජයග්‍රහණය කළෙත් නැහැ ඒ නිසා තවදුරටත් ගෑස් සිලින්ඩර් එතුමා ඇත්තෙත් නැහැ. ඒ නිසා ඒ එතුමාට සමගල හැකි නායකයෙක් එතනත් නැහැ. ඒ ඡන්දදායකයා හැරිලා බලනවා මන් දැන් මගේ ඡන්දය කාටද දෙන්නේ? රට වෙනුවෙන් දුන්න ඡන්දයක්. ඒ ඡන්දය ආකර්ෂණය කරගන්න දේශප්‍රේමී වැඩපිළිවෙලක් කතා කරන්නේ අපි. ඒ වගේ තවත් පිරිසක් හිටිනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ හැකියාවන් පිළිබඳ ලොකු සැහැීමකටපත් වෙන්නේ නැහැ. නමුත් මාලිමාව එනවට බයයි. මේ අය කොහොම හරි නතර කරගන්න ඕනි කියලා හිතලා සජිත් අකමැති වී නමුත් සජිබට ඡන්දි දුන්නා. ඒගොල්ලෝ ඒ පිරිස අද ආය මොකද උන් උත්සාහ කරාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට පුළුවන් උනේ නැහැ මාලිමාව නතර කරගන්න. ඒ නිසා තවදුරටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දි දීලා වැඩක් නැහැ. ඒගොල්ලෝ හෙරලා බලනවා මාලිමාවට හොඳින් මූණ දෙන්න. මේ ආණ්ඩුවට නොබියෝ විවේචන ඉදිරිපත් කරන්න හැකියාව තියෙන්නේ කාටද කියලා. මේ විනට ඔබ දකින්නේ නැති දිලිත් ජයවිර මැතිතුමත් මමත් ආණ්ඩුවේ වැරදි පිළිබඳ බරපතල කර්කශ විවේචන ඉදිරිපත් කරා. අනේ මේ ආණ්ඩුව ෂෝක් අපි ජනාධිපතිතුමාට සහාය වෙන්න මම අගමැති වෙලා එන්නම්. ඒ වගේ සුන්දර කතා කියනවා වෙනුවට ආණ්ඩුවේ අඩුපාඩු කියන්නේ සාමාන්‍යයෙන් ආණ්ඩුවේ මදු සමයේ විවේචනය කරන්න යන්නේ නැහැ. අපි බලන්නේ එක දෙයයි. හරි නම් හරි වැරදි නම් වැරදි පළවෙනි දවසේ උනත් වැරදි දෙයට වැරදි කියනවා. එතකොට අපි මේ අර සජබට මාලිමාව නතර කරගන්න සජබට ඡන්ද දුන්න ඡන්ද බැංකුව ආකර්ෂණ විය හැකි ආකාරයෙන් අපි පෞගේ සති තුනේ කටයුතු කළද මේක ලොකු ඡන්ද බැංකු දෙකක්. ඒතර මේ ඡන්ද බැංකු දෙකම ඉන්නේ නායකයෙක් නැති අසහනේ. මේ දෙකෙන්ම ඡන්ද ලබා ගන්න පුළුවන් වුණොත් එදා අපි එදා හෙළවුරුමිදි කරේ එක්සත් ජාතික පක්ෂය බෞද්ධ විරෝධීව කටයුතු කිරීමෙන් එජාපයේ හිටිය මධ්‍යම පාන්තික බෞද්ධයන් අසහනයට පත් වෙලා හිටියා. ඒකයි අපි හාමුදුරුවරුන්ගේ ආගමනය හරහා ආකර්ෂණය කරේ. මෙතන එදා ඒ උපාය මාර්ගවල හිටිය කෙනෙක් විදියට මට හැරිලා බලද්දි පේනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දෙ දුන්නු සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දෙ දුන්නු අපේක්ෂා බංගත්තර පත් වෙච්ච හැමෝමගේ අපේක්ෂාවන් ගෙදරපත් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ගේ විශාල කොටසක් අපිට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ වගේ පරිසරයක තිබ්බ සර්වජන බලවේගයේ ප්‍රධාන නිවුස් එක බවටපත් උනේ විමල් විරංශ මන්ත්‍රීතුමා මේ ක්‍රියාවලියෙන් ඉවත් වීම. ඔබේ දකුණු අත වගේ හිටිය 2015 ඉඳන් මම හිතන්නේ අර මේ හෙළුරුමෙන් ඉවත් වෙලා මහින්ද රාජපක්ෂ මහත්මගේ සන්ධානයට සහයෝගය දෙන්න ආපු වෙලාව ඉඳන්. එතුමා මේ දේශපාලනේ මෙවැනි හදිසි තීරණයක් ගත්තේ ගැන මොකද හිතන්නේ? නෑ ඒක විමල් වීරවංශ මැතිතුමා ඉතා දිගු කාලීන හිතලා ගත්ත පියවරක් මම හිතනවා ඒක පැහැදිලි කිරීම එතුමාට බාරයි එතුමා මට පැහැදිලි කිරීමක් කරා මම හිතන්නේ ඇත්තම එතුමලා ඒ තීන්දුව ගත්තට පස්සේ එතන ඉඳන් මට දුරගතණයෙන් කතා කරලා මටයි ජයන්තට ඒ කියන්නේ ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා ඔයාව ඇවිල්ලා හම්බෙන්න ඕනේ වෙලාවක් දෙන්න පුළුවන් කියලා මට දෙන්න ආයෙල්ලාම ආව හම්බෙනක මට දැනුන ටික වෙඳා ඉන්නේ විමල් තනියෙන් ඉන්නේ මට ඒතරපටි බරපතල දෙයක් ඇති කියලා ඉතින් මම පැය දෙකක් ඇතුළත වෙලාව දුන්නා ඒතු දෙන්න ඇවිල්ලා මාත් එක්ක පැය දෙකම ආරක් කතා කරලා
යම් යම් දේශපාලන කාරණා පැහැදිලි කරා. එතුමන්ලයි පැහැදිලි කරපු කාරණාවලට මගෙත් යම් එකතාවයක් තියෙනවා. ඉතින් ඒක දූරදර්ශීව දිගු කල් බලා ගත්ත දේශපාලන තීන්දුවක් විතර මම දකින්න. මම ඒක ගැන වැඩි කතා කරන එක මම හිතන මගේ මිත්‍රයාම ඇවිල්ලා පැහැදිලි කළ යුතු දෙයක්. නෑ එතුමා කියනවා මේ මගේ මූලයේ තිබ්බ දේශපාලන බලවේගයක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් එතුමලා මේ විජාතික බලවේගයකට යට නොවේ කියලා එතුමා විශ්වාස කරනවා සහ පාර්ලිමේන්තුවේ පිටින්නම් දේශපාලනය කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා කියලා. ඔබත් මම හිතන්නේ තව කියන්නේ තරුණ අවදි හිටපු කෙනෙක් මේ තව කාලයක් තියෙනවා එහෙම දේශපාලනය කරන්න. නෑ මම මගේ මිත්‍රයාගේ දේශපාලන තීන්දුවේ වරදක් දැක්කොත් මම ඒක විවේචනය කරන්නේ කළේ පෞද්ගලිකව මිස ප්‍රසිද්ධිය නෙවෙයි. සතුරු පිළික කෙනෙක්ගේ දේශපාලන තීන්දුවක් මට දැන් චම්පි කරන ඔගේ ගෙදර යෑම ගැන මට විරුද්ධව කතා කරතයි. මගේ මිත්‍රයාගේ දේශපාලන තීන්දුවේ අඩුපාඩුවක් තියෙනවා නම් මම ඒක කතා කරන්න ඕනේ පෞද්ගලිකව මිස ප්‍රසිද්ධිය නෙවෙයි. ඔව් අපි කලින් මිත්‍රයා ගැන එහෙනම් කතා කරමු. මේ කලින් මිත්‍රයා චම්පි කරනවක මහත්මාත් අවසන් මොහොතේදී සමගි ජන බලවේගයල ඇස්වින් ඉවත් වුණා කියලා කිව්වා. අභ්‍යන්තර අර්බුදයක් හේතුන්. හැබැයි අර්බුදේ මොකද්ද කියන එක අපිට පැහැදිලි නෑ එතුමගේ කතාවෙන්. හැබැයි විවිධ කතා තියෙනවා. එතුමාට මෙහෙම දේශපාලන ඉරණමක් අත් වෙයි කියලා ඔබතුමාට යම්කිසි හෝ හැඟීමක් තිබ්බද? ඒක නම් අපි දැකලා තිබුණා. එතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා පිළිබඳ කර්කශ විවේචන කරමින් සිටියේදී මට විතරනේ ඔක ප්‍රසිද්ධ තොරතුරක්. මෙතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා හමු වෙලා කතා කරලා තිබුණා. එතුමා සහාය දෙන්න කැමති. ඒ කියන්නේ ගෑස් සිලින්ඩරේද ඊට කලින්ද? ගෑස් සිලින්ඩරේ තමයි. ආ ආ. රනිල් වික්‍රමසිංහ මහත්මයා අපේක්ෂකත්වයට සහාය දෙන්න කැමති. මනුෂ්‍ය නායක කර මන්ත්‍රීතුමා මේක ප්‍රසිද්ධියේ කිව්වා රුපියල් මිලියන 200ක් කිල්ලුවයි කියලා. එතකොට ඒකට ඒගොල්ලන්ගේ නායක එක ගුණයි කියලා මනුෂ්‍ය නායක කර්මැතිතුමා කිව්වා. මටත් ඔය තුරුතුර නොනිල වශයෙන් ආවා. මට ඉතින් ප්‍රසිද්ධිය කියන්න බෑ, මං ගාව සාක්ෂි නැති නිසා. මනුෂ්‍ය නායක කර්මැතිතුමාල ඉතින් ඇතුළේ හිටියේ කට්ටියනේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒකට එකඟ නොවීම හරහා ඔහුට ඔහු අසරණ වුණා. ඒ හරහා ඔහුට සිද්ධ වුණා තමන් ඉතෙක් බැන බැන හිටියේ වැඩ බැරි නායකයෙක් ලෙස කංවඩු ගාපු සජිත් ප්‍රේමදාස මහත්තුමාට සහය දෙන්න යන්න. ඒත් අපි මං දන්න අයත් එක්ක මම විශ්ලේෂණය කරේ මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා පරදිනවා. ඊට පස්සේ ඉන්න පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබන්නේ අඩු ආසන සංඛ්‍යාවක්. එළියට ගිහිල්ලා ඇවිල්ලා විශ්වාසය බිඳගෙන තියෙන නිසා චම්පි කරණෝක මහත්මයාට පාර්ලිමේන්තු යන්න බැරි වෙනවා. හැබැයි මේ පැනබැන හිටිය එක්ක නගවට ගිහිල්ලා අන්තිමට පාර්ලිමේන්තු යන්නත් නැහැ. රැකගත්ත අර මොකද ප්‍රතිවෘත්තාවක් නැති වෙනවා කියන එකයි මගේ විග්‍රහය. මගේ විග්‍රහය හරියටම හරි ගියන් තියෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී බොහෝ විට සජබට ලැබෙන්නේ කොළඹින් ආසන 4යි. මේ ජාති ලැස්තුවේ නෑ කොළඹ දිස්ත්‍රික්කේ කොළඹින් 4යි. 4යි. 4යි කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා, මුජිබ රහුමන් ඉන්නවා, මරික්කා ඉන්නවා, හර්ෂේ ඉන්නවා, මනෝගණේෂන් ඉන්නවා. ඒක 4 ඉවරයි ඉන්නේ. රයිට්. ඒක චම්පි කරනෝක මැතිතුමා දැක්කම මට තියෙන තොරතුරුන එතුමා උත්සාහ කරලා තිනවා කළුතරට යන්න. ගේපාර කළුතරෙන් තේරුණු එල්ගම මැතිතුමා මිය ගිය නැතත් එතුමා එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාව හිටියේ. රාජිත සේනාරත්න මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාව හිටියේ. එතකොට මේක හිස්. ජාතික මට්ටමේ හිටපු කැබිනට් ඇමති කෙනෙක් එමේ එතන ඇත්තේම නැති. ඊළඟට ඉන්නේ අජිත් පී පෙරේරා මැතිතුමා. එතුමා රාජ්‍ය ඇමති කෙනෙක්. දේශපාලනේ පාර්ලිමේන්තුවේ 2010 චම්පි කරණෝක මැතිතුමාට සාපේක්ෂව කනිෂ්ඨේ. ඉතින් එතනට යන්න හැදුවම කළුතර විරෝධයක් තියෙනවා. ගිය පාර පැනලාපු දෙන්නෙකුට පාර්ලිමේන්තුවේ ඇවුවම ඒ දෙන්න ආපහු පක්ෂ දාලා ගියා. නිසා පණිනායට කළුතර දෙන්න බෑයි කියන විරෝධය ඇවිල්ලා කළුතර යෑමේ අවස්ථාව මගහැරුණා. එතකොට මෙතුමා යෝජනා කළා තියෙනවා මම ජාතික ලැයිස්තුවෙන් එන්න බන්දුල චන්ද්‍රසේකර එතුමාලා ප්‍රධාන ලේකම්වරයා කොළඹට දාන්න. ඒතර පක්ෂනායකත්වයෙන් යෝජනා කළා එහෙම කරන්න එපා. ඔබතුමා ඡන්දෙ ඉල්ලන්න. පෙරදුනොත් අපි ජාතික ලැයිස්තුවෙන් ගන්නම්. හැබැයි බන්දුල චන්ද්‍රසේකර ඔබතුමා ඉල්ලුවොත් පෙරදුනොත් යම් ඡන්දයක් ගේනවා. බන්දුල චන්ද්‍රසේකර කියන චරිතය මේ රටේ කොළඹ ජනතාව අඳුරන්නේ. ඒ නිසා ඔහු චන්ද්‍ර දෙමීමෙන් අපිට පළක් වෙන්නේ නැහැ කියලා. ඒකට චම්පි කරණෝක මැතිතුමා එකඟ වෙලා නැහැ. ඒ අතරේ කැස්බෑව සංවිධායක සජබ කියලා තියෙනවා බන්දුර චන්ද්‍රසේකර ඉල්ලනවා මම ඉල්ලන්නේ නැහැ කියලා. මට තියෙන තොරතුරු. කැස්බෑව හිටපු සංවිධායකද? වත්මන් සංවිධායක නම් මම හිතන්නේ ගයන්ඩිමෙල්. සංවිධායක කියලා තමයි මට තොරතුරු හම්බුනේ. කොහොම හරි යාක කියලා තියෙනවා මම ඉල්ලන්නේ නැහැ කියලා. ඒ අනුව
ඉතින් මේ අය කියලා තියෙනවා එහෙනම් ඉතින් ඇමතුමා කොළඹින් තරං කරන ඔබතුමා තරං කරන කවුරුවත් විරුද්ධ නැහැ බන්දුල එනවට විරුද්ධයි ඒ නිසා ඔබතුමා තරං කරන්නේ නෑ නෑ ඒතර එතුමා ගිවිසුම ගැන කතා කරලා කිව්වා අපේ ගිවිසුමේ ජාතික ලැයිස්තුවෙන් දෙනවා කොළඹින් දෙනවා කියලා තියෙනවා මිසක් තරඟ කරන්නේ කවුද කියන එක තීරණය කරන්නේ අපි මිසක් ඕගොල්ලෝ නෙවෙයි ඕගොල්ලෝ ගිවිසුම කඩනවා එහෙනම් අපි ඕගොල්ලන්ගෙන් තරං කරන්නේ නැහැ කියලා තමයි සමුග ජනසන්ධානයෙන් ඉවත් වෙලා තින්නේ ඉතින් අපි පක්ෂ වෙන්නුනත් ඉතින් අපි ඇසුරු කරනවානේ ඉතින් මේ පක්ෂවල නායකයන්ගෙන් ලැබුණු තොරතුරු අනුව මෙහෙමයි කතාව වෙලා තියෙන්නේ හැබැයි චම්පිකරණෝගේ මහත්මයා කියන්නේ ඔබතුමා මේ දේශපාලනය පටන් ගත්ත සමයේ සිට සෑහෙන කාලයකට වැඩ කළා මං හිතන්නේ ඔහුගෙන් දේවල් ඔබත් ඉගෙන ගන්න ඉතින් ඔබෙන් දේවල් ඔහුත් ඉගෙන ගන්න ඉතින් එහෙම ලොකු මේ අමාරු තැනකින් දේශපාලනය කරපු කට්ටියනේ එවැනි තාම දුෂ්කර අවස්ථාවල අපි ඔබ කිව්වා වගේ මම එතුමන් ගොඩක් දේවල් ඉගෙන තියෙනවා මම මගෙන් එතුමත් ගොඩක් දේවල් ඉගෙන තියෙනවා මම නම් ඒක ප්‍රසිද්ධියම පිළිගන්නවා එතුමා මට ගොඩක් දේවල් දේශපාලනය කියලා දුන්නා කියලා එතකොට මීට වඩා දුෂ්කර ඒ වගේ කෙනෙක් මේ දේශපාලට අහිමි වෙනවා වීම වැඩි යෝනි නෑ මේ මැතිවර මේ මැතිවරණයට තරඟ කරනවාද නැද්ද කියන සාකච්ඡාව ඔය හැම පක්ෂෙම වුණා වගේ අපේ පක්ෂය ඇතුළෙත් ආවා මම ඒ සඳහා පැහැදිලි කිරීමට උදාහරණයට ගත්තේ 2001 දී චම්පිකරණෝග මහත්මයා සියලුරුමේ අයට දුන්න උදාහරණ මීට අවුරුදු 23කට කලින් මොකද්ද ඔහු කිව්වේ මේ ජාතික ව්‍යාපාරය අදගෙන වැටිලා කෝච්චි පෙට්ටි ටික විසිරලා ගිහිල්ලා හැබැයි අපි එන්ජිම රැකගෙන නඩත්තු කරොත් තමයි ආයි අපේ පස්සෙන් යන්න කෝච්චි පෙට්ටි එනකොට මේක ඇදගෙන යන්න අපිට එන්ජිමක් ඉතුරු වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ අවම අර හાર્ඩ්කෝ කාඩරය අපි රැකගත යුතුයි කියලා. ඉතින් ඒ ඒ ඒ වගේම ඒ නිසා කවුද ඉතින් අපි එතුමගෙන් එහෙම දේශපාලනේ ඉගෙන ගත්තා. ඒ කියන්නේ මම මේ අවස්ථාවේදීත් පක්ෂයේ අයටත් සාකච්ඡා අපේ ඉති සුළුතරයක් තමයි මේ මතය හිටියේ. ඒ අයටත් මම කරුණු පෙන්නලා දෙද්දී පාවිච්චි කරේ චම්පිකරණෝගේ මැතිතුමගේ උදාහරණ. ඉතින් ඒ වගේ අපි 2001 ලංකාවෙම ගත්තේ ඡන්ද 54,000යි. හැබැයි ඊළඟ පාර ඡන්දෙදී 106කට අපි වර්ධනය වුණා. ඔය ජෛවීය වර්ධනයටත් වඩා වැඩි ඒතර ඒ වර්ධනෙ. ඉතින් එවිනි හපංකම් කරපු ඒ මෙහිමයි ඒ කුසලතා හැමෝම ගාව තියෙනවා සමහර වෙලාවට ආත්ම විශ්වාසය නැතු වෙන මට ආත්ම විශ්වාසය තියෙන නිසා මම නොබියව ජනතාව ඉදිරියට යන්න තීරණය කරා දැන් කාලය තිස්සේ අර එකට වැඩ කළා මේ වෙනුවට පස්සේ පාච රණෝග කියලා පටන් ගන්න මාල්දි හමු ඊට කලින් එහෙම නොකිය පාච රණෝග කියලා කියද්දී මේ විරෝධයක් ආවෙ නැද්ද එතුමා කතා කරේවත් නැද්ද කවදාවත් මේ ඇයි එහෙම කරන්නේ මතක ඇති මම එතුමා මම එතුමාගේ සමුගත් අවස්ථාවෙත් එතුමල්ලාගේ එකට හිටිය අවුරුදු 15 ගමන ගැන ඒ අයට ගෞරව කරලා ස්තුති කරලා තමයි සමුගත්තේ ඔවුන් ගත දේශපාලන තීන්දුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපති කළ යුතුයි කියලා ගත්ත තීන්දුව මට පිළිගන්න බැරි නිසා තමයි මම සමුගත්තේ මම සෝද අවසන් කරත් ඔවුන් මට බුරු නඩු පටලවල මාව අමාරු දාන්න උත්සාහ කරා ඒක ඇත්තෙන්ම මම නිර්දෝෂී වුණා නිර්දෝෂී බවේ ඔප්පු කරගන්න මම මාවෙන්න ජනාධිපති ලංකාවේ ඉන්න කීර්තිමත් ජනාධිපති නීතිඥවරු නොමිලේ පෙනී හිටියා මම මට එවන්නේ සම්බත්තා නොතුබුණාන මට සල්ලි නැන්නේ මට නීතිඥවරුන් අල්ලන්න බෑ මට එතකොට මගේ නිරුද්දෝෂීභාවය ඔප්පු කරගන්න බැරි මං අසරණ වෙනවා ඉතින් ඒකත් පස්සේ ඒ එතුමා මට එවිනි දෙයක් බුරු මං ගැන හොඳටම දන්න කෙනෙක්ද චම්පිකරණෝග මැතිතුමා මං ගැන හොඳටම දන්නවා ඒතර එහෙම දනිමින් මට විරුද්ධව දන්නේ නැති මිනිහෙක් මට චෝදනාවක් නැගුවට කමක් නැහැ මගේ පෞද්ගලික ජීවත් වෙන ආකාරය ගැන මගේ ප්‍රතිපත්ති ගැන ගැඹුරුම අවබෝධයක් තියෙන කෙනෙක් හොඳ නර්ගද කියලා දන්නවනේ එහෙම මල් වීරවංශ මැතිතුමාටත් වඩා චම්පිකරණෝග මැතිතුමා මාව ළඟින් ආශ්‍රය කරලා තිනවා මොකද අපි එක එකපක්ෂනේ ඔව් ඒකට පක්ෂය හැදුවනේ ඔව් ඒකට පක්ෂෙගේ හැදුවා අපි දෙන්න සියල උරුමේ හෙල උරුමේ උක පිටපස්ස සිටි අපි දෙන්න. ඉතින් එතුමා මට මෙහෙම දෙයක් කරවා විතුන වේදනාවට එතුමා බොරු කරන බව රට පෙන්නන්න මම කිසි වරදක් කරේ නැහැ. එතුමා හොඳ සිංහල නායකයෙක් නිසා මම එතුමා නෝ සිංහලෙන් කිව්වා. ඒ පාටලී චම්පික රණවක කියන එක දීමූ ජයරත්න වීජමු ලොකු බණ්ඩාර වගේ එතුමා නෝ සිංහලෙන් කියද්දී එන්නේ දැන් ඉංග්‍රීසියෙන් කියන්නත් බෑනේ. එතුමා ඉංජිනේරු මහත් එක්කලා මං කොහොමද PC රණවක කියන්නේ? हेतु मंगेन बुरुकी मनीषा
නම දැක්කම මට නම් පෙන්නලා තිබ්බා මේක පාචය කියලා වෙන කවුරුවත් මේක දැකලා තිබ්බේ නෑ හතුරු හැබැයි මිතුරා දැකලා තිබුණා මිතුරුකමට කියන්නේ නැතුව හිටියා මිතුරා හතුරා වෙලා මට හිරියර කරනකොට කියන්නේ බුරු බව රටට කියන්නට මම එතුමාගේ නම සිංහලින් කිව්වා මම එතුමා සිංහලින් අමතක විතරයි කර වෙන දොසක් කරේ නෑ දැන් චම්පිරන් රණෝ කැමතුමාගේ හිටපොම එතුමාගේ දේශපාලන කැපැසිටි ඔබ දන්නවනේ ඔහුට නැවත නැගිටින්න පුළුවන් වේද නැවත පාර්ලිමේන්තු ගමනක් හෝ නැවත දේශපාලන නායකත්වය අතර ගන්න පුළුවන් වේද ඔබ දන්නවද ඔබ හිරුනාලිකාවේ හිටියා හිරුනාලිකාවේ සලකුණ වැඩසටහනක මම ඉන්නකොට තමයි එතුමා මොකක්ද දින 52ක මන්ත්‍රණය නෑ නෑ සලකුණ වැඩසටහනේ ඉන්න අතරේ තමයි පහු ඊට පහුවදා තමයි එතුමා මොකක්ද 40 වන සේනාංකේ හදන්නේ ආ 40 වන සේනාංකේ මම කිව්වා කවුරුත් තුනක්වත් දුවන්නේ නෑ කියලා ඒ වගේම 40 වන සේනාංකේ හදන්නේ නෑනේ නෑ නෑ ඒ වගේම ගිය අවුරුද්දේ මේ මොකද්ද ජනරජ පෙරමුණ පටන් ගද්දිත් මම ඔය පක්ෂ සාර්ථක වෙන්නේ නැහැ කිව්වා මොකද චම්පි කරනෝක මෙතුමා මේ වෙන විට සංවිධාන 16ක් හදලා තියෙනවා රයිට් එතුමා හදනවා අසාර්ථක වෙනවා හදනවා අසාර්ථක වෙයි ඒක තියෙන අදිෂ්ඨානය හොඳයි කොච්චර අසාර්ථක වුණත් වැඩේ අතාරින්න තව මොකරියක් හදනවා එතුමා අලුතෙන් හදයි හැබැයි දැන් මම හිතන්නේ එතුමා එක දන්නවා 65 ඉනුපන්නේ දැන් වයසත් අවුරුදු 60ක් විතර දැන් මේ මැති වර්ණයෙන් හදිසි ඉවත් වෙන්න සිදුවීමෙන් පස්සේ තුර අර ජාලය දිය වෙනවා එතුමා දක්ෂයෙක් දේශපාලන උන්ට කියවන්න පුළුවන් කෙනෙක් හැබැයි දැන් වයස අවුරුදු 60 ඉන්න නිසා අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගලා ආයිමතු වෙන්න තියෙන අවුරුදු 5කට පාර්ලිමේන්තු වෙන්නේ නැහනේ එතකොට අර හිරේ ගියා වගේම තමයි ඉතින් අමතක වෙනවා ඉතින් ඒක නිසා එතුමා ආයි ඊළඟ මැති වර්ණයට අවුරුදු 65ක කෙනෙක් එතකොට රටේ බහුතරයේ සිතුම් පැතුම් වෙනුත් ටිකක් ඈතයි එතකොට ඒක නිසා මගේ ඇගීම නම් නැවත දේශපාලනේ ගොඩනැගීම අසීරුයි කියන එක. ඒ වගේ න්‍යායවාදීකුට මේ සර්වජන බලවේගය ඉඩක් හිමි වෙන්නේ නැති වේද නැත්නම් ආරාධනා කරන්න හෝ බලාපොරොත්තුවක් තියෙනවද? නෑ ඇත්තම කියනවා නම් දිලි ජයවීර මැතිතුමා හම්බ වෙලා මෞබිම ජනතා පක්ෂෙත් එකට වැඩ කරන්න කැමතියි කියලා කියලා තිබුණා. දිලි ජයවීර මැතිතුමත් මං වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කාලේදී චම්පි කරනෝක මැතිතුමත් එක්ක සමීපව ඇසුරු කරලා තියෙනවා. පර්ණ සිදීම මතක් කළා චම්පිකයි ඔයයි මයි මේ අලුකම තියාගෙන මෙහෙම ඉමු. අපි දෙන්න එකතු දේශපාලන වශයෙන් එකතු වෙන්න බෑ. ඒකට හේතු මොනවද කියලා එතුමා පැහැදිලි කරලා තිබුණා චම්පි කරනෝක මැතිතුමන්ට. මං හිතන්නේ අපි තුන්වෙනි පාර්ශවයක් වෙලා අපි එතන හිටියේ නෑනේ. අපි ඒක කතා කරන එක වැරදි. ඒක ඒ දෙන්නන් එක්කෙනෙක් රට කියන්න උනේ දෙයක්. දැන් අපි වත්මන් අලුත් ආණ්ඩුව ගැන දැන් මේ ආණ්ඩුව බිහි වෙන්නේ අර ලංකාවේ වෙනත්ම දේශපාලන පරිසරයක මං එහෙම කියන්නේ දැන් තට්ටුම කියන්නේ කලින් කාලේ ඉක්මනටම ආණ්ඩු මාරුණා 77 වෙනකම් 77 ආණ්ඩු ගත්තාන් පස්සේ 17 වසරක පාලනය ඒක පෙරලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලය ගත්තේ ඔවුන් අවුරුදු 28ක් විතර එක දිගට ඇත්තටම ඔවුන්ගේ ජනාධිපතිවරු තමයි අවුරුදු 28ෙම මේ රල්කිමුසිංහ මහත්තයා ගන්නකම් හිටියේ දැන් ඒතර ඒ දේශපාලන પરම්පරා දෙකම වින ඉවර කළා තමයි මේ ආණ්ඩුව ගන්නෙ දැන් මේ ආණ්ඩුවේ මුල් සති තුන ගැන මොකද හිතෙන්නේ මම ජනාධිපතිවරණයේ සමයේ කිව්වේ අනුර කුමාර මැතිතුමා අතිශයම බුද්ධිමත් පුද්ගලෙක් විමල් විරුවන්ස් මැතිතුමා තර ළඟින් ආශ්‍රය කරේ නැත්නම් පෞගිය අවුරුදු 25ෙම මට එතුමත් හමු වෙන කතා කරන දේශපාලන ගැන කතා කරන යමක් විචක්ෂණශීලීව තීරුම් ගන්න පුළුවන් විශ්ලේෂණය කර ගන්න පුළුවන් බුද්ධිමත් පුද්ගලෙක්. හැබැයි එතුමාට රාජ්‍ය පාලනය පිළිබඳ අධ්‍යක්ීමක් නැහැ. ඔබ නිකමට හිතන්න හේලිස් එකේ හේලිස් හමු ව්‍යාපාර ප්‍රධාන විධායක නිලධාරීන් තුර දෙනවා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පළවෙනි පන්තියේ උපාධියක් කරන් ගිය අවුරුදු විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණු දරුවෙකුට. ඒ පුතා විශිෂ්ටයි. නැත්තම් පළවෙනි පන්තියේ උපාධියක් ගන්න බෑනේ. සාමාන්‍යයෙන් අවුරුදු පළවෙනි පන්තියේ අවුරුදු ගන්නවට වරක් නෙක කෙනෙක්වත් වෙන්නේ. හැබැයි ඒකින් පුළුවන් ද ආයතනය කරන්න. බල මොනවද ඉල්ලන්නේ ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍ය අධිකාරි වගේ තනතුරු මොනවද ඉල්ලන්නේ? සුදුසුකම් වලට වඩා ඉල්ලන්නේ අවුරුදු 20කවත් අධ්‍යක්ෂකම් ඉල්ලනවා. මෙතන සාමාන්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා, කරූ ජයසූරිය මැතිතුමා මේ වගේ චරිත නගර සභාවෙන් පාර්ලිමේන්තුවෙන් පළාත් සභාවෙන් ඇමතිකම් පළාත් ඇමතිකම් කරනවා නගර සභා පාලනය කරනවා පළාත් ඇමතිවරු වෙනවා මහා ඇමතිවරු වෙනවා ඊළඟට ඇමතිවරු අගමැතිකම් විපක්ෂ නායකම් මේවා කරලා තමයි රටේ ජනාධිපති වෙන්නේ සාපේක්ෂත්වය ගන්න සැහැණ ෆයිට් එකක් දෙනවා ඒක උ සැහැණ අරගලයක් කරනවා අරගලයක් කරනවා එතකොට
මජ්ජුල මෙතන ජනාධිපති ධූරේ මම දැන් මේ ජනාධිපති වරුත් එක්ක සෑහන කාලයක් වැඩ කරලා නිසා මම දකින්න එතන වැදගත් වෙන්නේ ජනාධිපතිවරු වැඩ කරන්න බෑ ජනාධිපතිවරුන්ට වැඩ මේ තියෙන වැඩ තුගේ ජනාධිපති කරන්න ගියොත් රටක් දුවන්න බෑ ඔහුට තියෙන්න ඕනේ එකම එක හැකියාවයි මොකද්ද මේ වැඩේට මෙයා මේ වැඩේට මෙයා කියලා එක් එක් තනතුරට වඩාත් ගැලපෙන පුද්ගලයා තෝරගන්න පුළුවන් වෙන්නේ ඒක ලැබෙන අත්දැකීමෙන් දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාලා මන්ත්‍රීවරු විදියට එන කාලේ සහකාර ප්‍රාදේශ ලේකම්ලා වෙන කට්ටිය එලා හිටියේ කට්ටිය තමයි අමාත්‍යංශ ලේකම්ලා වෙන්නේ එතුම ජනාධිපති වෙනකොට. එතකොට මේ අය ගැන අවුරුදු 30ක් 30 දන්නවා. එතකොට මේක කපටියා, මේක හොරා, මේක ගෑනු ඉදිරියේ දුර්වලයි, මේක බෝතලේ ඉදිරියේ දුර්වලයි. අරයා ඉන්නේ චීනෙත් එක්ක, මෙයා ඉන්නේ ඇමරිකාවත් එක්ක, අරයා නම් ඉන්දියාවේ සාක්කුවේ කියලා හැමෝම ගැන අවබෝධයෙන් ඉන්නේ. එතකොට නිලධාරියා දෙන උපදේශ තොරතුරු ගන්නේ අර පෙරලා ගන්නේ. හැබැයි අවාසනාවට අනුර කුමාර මැතිතුමාට එවිනි අවස්ථාවක් මේ නිලධාරීන් එක්ක ගැටෙන්න ලැබුණේ නැහැ. ඒ නිසාම එතුමාගේ තීරණ වලට අර පරිණතභාවය නැහැ. කුළුඳුල්ම තීරණය ගන්න. මුලින්ම පත් කරේ ජනාධිපති ලේකම්. ජනාධිපති ලේකම්වරයා විදිහට පත් කරන්නේ එතුමාගේ කැම්පස් එකේ සගේ. සරසවි මිත්‍රේ කමක් නැහැ. තමන්ගේ ලේකම්වරයා තමන්ට විශ්වාස වෙන්න ඕනේ මොනවා මොකද ජනාධිපති වෙනින් අස්සම් කරන කෙනානේ ඔය දැන් කොටබි රාජපක්ෂට වෙච්ච දේ අපි දන්නවනේ දැක්කනේ පීබී ජයසුන්දරුන්නේ හොදාගෙන එතකොට හැබැයි ජනාධිපති ලේකම් කියන ලංකාවේ ලක්ෂ 15ක් වූ රාජ්‍ය සේවයේ අංක 1 රාජ්‍ය නිලධාරිය හැමෝම සර් කියනවා අමාත්‍යංශ ලේකම්වරයා පවා සර් කියලා කතා කරන්නේ එතකොට ඒ අයගේ ගෞරවය දිනා ගන්න පුළුවන් ජේෂ්ඨ නිලධාරියෙකුට තමයි මේක දෙන්නේ කවුද හිටියේ මැනික් දිවල මහත්තයා ඔස්ටින් ප්‍රනාන්දු මහත්තයා ලලිත් වීරතුංග මහත්තයා කේජේ විජේදාස මහත්තයා සුපිරි නිලධාරීන් අදටත් නිලධාරීන් කතා කරන යග්ගුලන්ගේ වැඩ ගැන චන්ද්‍රිකා මැතිණිය රජයේ නිලධාරියෙක් හොයාගන්න බැරි ඉහළ ජේෂ්ඨ ඔක්කොම එජාපේ හින්දා බලපටි මහත්තයා ගෙනා ජනාධිපති නීතිඥ කුසුම්සිරි බලපටි මහත්තයා පිටින් ගෙනා ඒත් කමක් නෑ රාජ්‍ය සේවයේ ඉන්න කනිෂ්ඨෙක් මෙතෙක්කල් තමන්ට සර් කියලා තමන් දැක්කම නැගිටින එක්කෙනෙක් එකපාරට සර් කියන්න උනොත් එකක් යට අද්දකීම නැහැ මම දන්න තරමින් ඔහු රේගු දෙපාර්තමේන්තුවේ 87 වෙනි ජේෂ්ඨ තාලීකනේ එතකොට ඊට උඩ තව පරිපාලනධාරි කොච්චර ඉන්නවද ඉතින් රාජ්‍ය සේවයේ පළවෙනි 10ටවත් අයිති නොවන නිලධාරියෙක් අංක 1ට ගෙනාවම රාජ්‍ය සේවයේම මෙයාව වට්ටන්න තමයි කටයුතු කරන්නේ ඒ හරය පෙන්වෙ මොකද්ද අද්දකීම් නැති බලන්නකෝ මේ අමාත්‍යංශය මොකද්ද මහජන ආරක්ෂක අමාත්‍යංශය ඒ ලේකම්තුමන හරියට කෝප වෙලා තියෙනවා මම මේ විවේචනය කිරීම ගැන එක පැත්තකින් එතුම මුසාවි ගිහිල්ලා කියනවා මට එරේව පොලිසිය පරීක්ෂණයක් කරනවා මාව අත්තරංගුඩ ගන්න යනවා අනේ අත්තරංගුඩ ගන්න එක වළක්වන්නේ කියලා ශ්‍රේෂ්ඨ අධිකරණේ නඩුවක් දාලා මේ මොහොතෙත් නඩුව ශ්‍රේෂ්ඨ අධිකරණේ අහනවා රවිසිනේවරත්න මහත්තයා ඉතින් අද එතුම යටතේ පොලිසිය දැන් පොලිසියට පුළුවන් මේ විමර්ශනය කරන්න ඔබ මීට පෙලින් කවදාකවත් අහලා තියෙනවද පොලිස් විමර්ශනයක් පවත්වමින් පොලිස් විමර්ශනයට භාජනය වෙච්ච මිනිහෙක් පොලිසිය බාර අමාත්‍යංශ ලේකම් වෙලා තියෙනවා කියලා? 3. එතකොට තව චෝදනාවක් තියෙනවා. ගිය අවුරුදු නොවැම්බර් මාසේ බීමතින් වාරිය පදවල වාහන හප්පලා අනුතුරක් කරලා රක්ෂිත බන්ධනාගාරෙත් තිටියා. එහෙම කෙනෙක්ට පොලිසිය බාර දුන්නම නීතිය හා සාමය නේ මෙතුමගේ වක්කීම. ඉතින් නීතිය සාමය කඩ කරන කෙනෙක් ඒ ලොකු පුටුවට ආවම බලාපොරොත්තු වෙන්න පුළුවන්. අර ජනාධිපති ලේකම්ගේ පත්තිමන අපට උපමාවට දක්වත හැකි. තමන්ගේ පන්තියේ හිටියේ එස්.අයි. මහත්තයා දැන් තමන් ජනාධිපතිවින්ද පොලිස්පති තන්ත්‍රයට පත් කරා වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ. ඉතින් මේ හරහා පේන්නේ දැන් අර මුද්දරේ කතන්තරේ. දැන් කියනවා හරි මේක සමරුවක් කියලා. දැන් මීට කලින් තැපල් ඇමතිවරු හිටියන්නේ. මීට කලින් තැපල් දින පැවැත්තුවනේ. හැබැයි මේම අකරතැබ්බයක් කිසිම ඇමතිකෙකුට උන්නේ නැහැ. එමේ අද්දකීම් නැති නිලධාරිනුත් අන්දනෝ ඉති. ඇයි ඇමතිවරයා යමක් හරිද වැරද දැන් මම ඇමති වෙලා මේක ගෙනවන මොකටද මේ මගේ මුණ තියෙන එකක් ගෙව්වේ? කරුණාකරලා මේක ආපහු ගෙනියන්න කියලා ඒක එතනින් නතර කරන්න. දැන් මේගොල්ලෝ කවදාකවත් නැතුව මෙහෙම එකක් උස්සගෙන ආවේ මේගොල්ලොත් දන්නවා මේගොල්ලෝ මොනවා කරත් බාර ගන්නවා කියලා. ඒ වගේම දැන් ලොකු ආඩම්බරේ අර වාහන ටිකක් ගෙනල්ලා ප්‍රදර්ශනයක් තිබුවා. ඒක දැන් කොයි වාහන ටික කලින් කලින් ප්‍රදර්ශන දැන් දැන් මේ වාහන මා අපරාධයක් විදිහට නේ කිව්වේ. ඒ වගේම එනනම් මේ වෙන්දේසි කරන්න එපේ. මෙවිනි වාහන පාවිච්චි නොකළ යුතුයි කියලා නේ කිව්වේ. රජයේ සේවයට නොලපින සුපිරි වාහන. ඇත්තම සුපිරි වාහන. සුපිරි වාහන. පෝෂේක වගේ කාර් තියෙන්න ඕනේ නෑනේ රජ නිලධාරින්ට. Range Rover, Land Rover. ඉතින් වෙන්දේසි ගාන්ටෝ ලස්සනට බෙදාගෙන තියෙන කට්ටිය අතරේ.
ඉතින් ඒ වහරා පෙන්වන්නේ අධ්‍යක්ෂින් නැතිකම මේ ආණ්ඩුවට බරපතල ප්‍රශ්නයක් වෙනවා. හැබැයි මේ දවස්වල අනුර පාණේන් රට මත් වෙලානේ තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණේ විශිෂ්ට ජයග්‍රහණයට මේ අඩුපාඩුකම් බාධාවක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ජනවාරි මාසේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණෙත් විශිෂ්ට ජයග්‍රහණයකට හොදලා ගන්න කිසිම බාධාවක් වෙන්නේ නැහැ. තවත් වසරකින් එනවා පළාත් සභා ඡන්දය. අන්න එදාට මේ ආණ්ඩුව පරාජයටපත් වෙනවා. එතකොට මේ විපක්ෂය අනාවැකිය ලියලා තියාගන්න කුළුඳුලේ තමයි කිව්වේ මෙතන. එතකොට ආණ්ඩුව එහෙම යම් ප්‍රශ්නවල මුහුණ දුන්නත් විපක්ෂය හතර පහකට කැඩලා එක එක පැත්තට දුවන්න පටන් ගත්තොත් එහෙම ඉතින් ඒකේ වාසිය ආණ්ඩුවට ඉබේම යන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහනේ. මේ දාපාරේක පෙන්නුවානේ. දැන් මිනිස්සු පක්ෂයක ඉස්සර තමයි පක්ෂවල ජාලයක් තියලා දීර්ඝ කාලයක් යන එක පක්ෂයෙන් තව පක්ෂයට ඇයි රට පුරා ගම්මට්ටමේ ජනතාව එකතු කරන්නේ. ඔව්. ඔබ අද නායකත්වයේ දෙන මේ සමාජ මාධ්‍ය වලට පිං සිද්ධ වෙන්න ජනතාවට ඉතා වේගයෙන් තමන්ගේ දේශපාලන පක්ෂ මාරුකල තව තැනට එකතු වෙන්න පුළුවන්. දෙක මම කියනවා අනුර කුමාර මැතිතුමා මේ රටේ ජනාධිපති කලේ මහින්ද රාජපක්ෂ සහ රජිත් ප්‍රේමදාස මහතුරු. 2016 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටිය පරම්පරා තුනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටිය කැපුවත් නිල් කියලා හිටිය අයව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ගෙනල්ලා පොහුට්ටුගෙන පක්ෂයකට දාගත්තා. ඔව්. සජිත් ප්‍රේමදාස මැතිතුමා පරම්පරා තුනක් කැපුවත් කොළ කියලා UNP එකේ හිටිය කට්ටිය ඒකෙන් එළියට අරගෙන සජබ කියලා අලුත් පක්ෂයට ගෙනිච්චා. දැන් ඒ අමාරු තීන්දුව මොකද්ද? පරම්පරාගත කැපුවත් ලේ තියෙන පක්ෂ අතරිනේ. දැන් මේ රටේ ජනගහනයේ 95% පිට ඔය පක්ෂ දෙකේ. දැන් මේ දෙගොල්ලොම තමන්ගේ පරම්පරාගත පක්ෂ අතහැරලා අලුත් පක්ෂයකට ඇවිල්ලා ඉන්නේ. අලුත් පක්ෂයෙන් තව පක්ෂයට යන එක අජර අම්මා තාත්තා අතහැරිය එකේ මේ අදී අඳුරගත්ත කෙල්ල අතරින එක මහ දෙයක් නෙවෙයි. ඉතින් මේ ක්ෂණිකව හැමෝම ඔබ දකින්න ඇති සමහර දේශපාලනේ උතිරණයි ගණන් හදාදා කිව්වා මේ 100%ක් ඉන්න කට්ටිය එකපාරට මෙච්චර වර්ධනය වෙන්න පුළුවන්ද ඉතිහාසයේ කවදාකවත් වෙලා නැහැ. ඔය ඉතිහාසයේ කවදාකවත් ප්‍රධාන පක්ෂ දෙක අතහැරලත් නැහැ. ඒ පස්සේ ආපු පළවෙනි ජනාධිපතිවරයා. ඉතින් ඇත්තම කතන්දරේ සජබයි පොහොට්ටුවයි බිහිණු වුණා නම් අනුර කුමාර නමින් ජනාධිපතිවරයෙක්ද බිහි වෙන්නේ නැහැ. තාමත් ප්‍රධාන පක්ෂ දෙකේ පාරම්පරිකව හිර වෙලා ඉන්නවා. ඒ නිසා අනුර කුමාර මැතිතුමාගේ ජනාධිපති ජයග්‍රහණයට පදනම හැදුවේ සජිත් සහ මහින්ද කියන චරිත දෙක කියන එක අපි සිහිපත් කරන්න ඕනේ. සමහරට බැසිල් සහ රනිල් වෙන්නත් පුළුවන්. ඔබ හරි. මම මේ උරිම මට තව ලොකු විග්‍රහයකට යන්න ඕනේ නැති ඉතින් ඔබ හරියටම හරි. බැසිල් තමයි පොහොට්ටුවේ පිටිපස්සේ හිටියේ සජිත් හැදුවට සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දී යුතු නායකත්වය දිසිකල අත්හරින්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා අකමැති වීමෙන් තමයි සජබ හැදෙන්නේ. ඉතින් ඔබ ඉතාම නිවර්දිව දේශපාලනේ ගණන් හදලා කිව්වා. ඇත්තට මේ පිටිපස්සේ හැදුවේ අර දෙන්න වුණාට ඒකට අවශ්‍ය පෙළඹවීම කෙරෙව්වේ මේ දෙන්න. මහා මුලකරුවන් දෙන්න බැසිල් සහ රනිල්. දිලිප් ජයවීරට මේ දේශපාලනේ මොන වගේ රෝල් එකක් අත්පත් කරගන්නට හැකියාව ලැබෙයිද? ඔහුගේ කැපැසිටිය සහ ඔහුගේ ක්‍රියාකාරීත්වය සහ ඔහුට තියෙන බලය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නැහැ. හැබැයි තමන්ගේ මතවාදයක් පළ කරන්න ඕන මේ තියෙන වාතාවරණය හැටියට ඊළඟ මතවරණ ජයග්‍රහණය කරන 2015 ආවේ රැල්ලක්, 19 ආවේ රැල්ලක්, 24 ආවේ රැල්ලක් ඊළඟත් රැල්ලක් තමයි. එහෙනම් ඒ රැල්ල කොහොමද හදන්නේ? ඒ රැල්ල දැන්ටම හැදෙමින් පවතිනවා. මංජුල හැරිලා බලන්න. තමන් කිව්වා මේ ආණ්ඩුව ගත්ත තීන්දුව පරිණතභාවයෙන් තොරයි මේ ආණ්ඩුව මම ලියලා තියාගන්න කියන්න ඕනේ නැහැ මේකේ වීඩියෝ පටේ තියෙනවනේ. ඔව්. සිරිසේන ආණ්ඩුව ගෝඨාභය ආණ්ඩුවට වඩා වේගයෙන් මේ ආණ්ඩුව පිරියට. හේතුව තමයි අපරිණතභාවය. මොනවා තේ ආණ්ඩුවල අධ්‍යක්ෂින් බහුල රජයේ නිලධාරීන් හිටියා, අධ්‍යක්ෂින් බහුල දේශපාලකයන් හිටියා. මේ දෙකේ හිම කට්ටිය ගෑවිලාවත් නැහැ. අනුර කුමාර මැතිතුමාට අධ්‍යක්ෂින් තියෙන්න ඕනේ. එතුමා අතිශයම බුද්ධිමත් පුද්ගලෙක්. එතුමා වටේ අධ්‍යක්ෂින් තියන අය හිටියා නම් ඒ අඩුව වැහෙනවා. හිම කට්ටියක් නැහැ. එතකොට අපි තින් ඔය සුනිල් හඳුන්නේත් වෙන්න මුදල් ඇමතුමා ආර්ථිකය ගැන කිව්ව දේවල් ටික පොගේ කාලේ දැක්කනේ. එතකොට එවිනි අයනේ දැන් මේ රටේ ආර්ථිකය බාර ගන්න යන්නේ. ඒක නිසා අපිට මේ කඩාවැටීම ගැන කිසිම සැකයක් නැහැ. මේ ආණ්ඩුව වසරක් ඇතුළත කඩාවැටෙනකොට ජනතාව ආපහු හැරිලා බලනවා කා වටාද අපි එකතු වෙන්නේ. කාවද අපි මේ රටේ නායකය කරන්නේ. හැරිලා බැලුවම මිනිස්සු විශ්වාසනීය නායකයෙක් විදිහට දැක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගෑස් සිලින්ඩරය දිහා බැලුවා. මොකද වෙලා තියෙන්නේ? ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලනේ ඔය ඡන්ද ටික දුන්නේ ඔය පක්ෂිට නෙවෙයි.
පක්ෂ නමක් කට්ටිය දන්නේ නැහැ. දන්නේ සිලින්ඩරේ කියලා විතරයි. එතකොට ඡන්දෙ දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. එතුමා විශ්වාසනීය නායකයෙක් කියලා. හැබැයි එතුමා දැන් උතුණින් දේශපාලනයෙන් උතුරේ ඉන්නේ දේශපාලනයේම සමුවරක්. ඒ කියන්නේ දැන් ওই සිලින්ඩරයක් තිබ්බට සිලින්ඩරේ ගෑස් නැහැ. එහෙමනම් එතන නායකෙක් නැහැ. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ජේෂ්ඨ පරිණත දේශපාලකෙක්. හැබැයි එතුමා නායකයෙක් විදිහට කවදාවත් මේ සමාජෙ පිළිගැනීම ලක්ුණේ නැහැ. හැමදාම මනාපලයිස්තු අගින් මිසක් උඩින්නම් ආවේ නැහැ. ඒතර හැරිලා බැලුවොත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලංකා ඉතිහාසයේ අසාර්ථක විපක්ෂ නායකතුමා සාමාන්‍යයෙන් ආණ්ඩුවක් කුණු වෙනකොට ප්‍රධාන විපක්ෂය නැගිටිනේ දේශපාලනේ සීසෝ තීරී අනුව ඕක තමයි කියන්නේ බලන්නකෝ යහපාලන ආණ්ඩුව පිරිහෙනකොට හොරා කියලා එළවපු මහින්ද මහත්තයා ආයි වීරයෙක් උනානේ ඒ අවස්ථාවේ එන්න ඕනේ සජිත් ප්‍රේමදාස මැතිතුමාටනේ අර 103 142කට වර්ධනය වුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ තියෙන දේශපාලනික දුර්වලතාවය නිසා ඒ නිසා දෙපාරක් ප්‍රතික්ෂේප වුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමයින් සජිත් ප්‍රේමදාස මැතිතුමා දිහා මේ රට ආයිනම් කවදාවත් හැරිලා බලන්නේ නැහැ එතුමා තව දුරට එතුමාගේ සජිත් ප්‍රේමදාස කියන දේශපාලන භාණ්ඩේ එක්ස්පයරි ඩේට් එක තමයි පසුගිය ජනාධිපතිවරණයේ පැවැත්තුණු ජූලි 21 සමයි අගෝස්තු 21 වෙනිදා. දැන් එතුමා කල්ලිකුතු භාණ්ඩයත් එන්නේ එන්නේ ගඳ ගහනවා මිසක් සූදක් කමන්න විදියක් නැහැ. එතකොට ඊළඟට ඉන්නවා නාමල් රාජපක්ෂ මැතිතුමා. එතුමා වැරදි වෙලාවේ ජනාධිපතිවරණයක් ඉල්ලලා මම ඒකට පෞද්ගලිකවත් කිව්වා ඔහුට අනාගතය අර මාකොස්ගේ පුතා වගේ එන්න තිබ්බ අවස්ථාවත් සෑහෙන විනාශ කරගත්තා. ඒක තමයි මම කහන්න හිටියේ ඊට පස්සේ හැබැයි ඒක ගැන කතා කරමු. කතා කරගමු යන්. දැන් මේක ගැන කතා කරලා ඉමු. ඒතර නිසා ඔහුට මම හිතනවා අඩුම ගාන තව අවුරුදු 10කටවත් ගොඩ එන්න බෑ වැටිච්ච වළේ හැටියට. එතකොට ඔහු දේශපාලන සමු අරගෙන නිහඬ වින්ඩුනි අවස්ථාවක තමයි කාගේ හරි වැරදි උපදේශක් මත නැත්නම් ලණුවක් කාලා දේශපති ජනාධිපතිවරණයට ඉල්ලුවේ නිසා ඔහු සිය දිවි හානි කරගත්තායි කිව්වොත් වඩාත් ඉවරදී. ඊළඟට ඉන්නේ කවුද? ඊළඟට ඉන්නේ සර්වජන බලයට නායකත්වය දෙන නැවුම් දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දෙන අලුතෙන් හිතන දිලිත් ජයවීර මැතිතුමා. ඒ නිසා හරියට කාඩ් සෙල්ලම් කරොත් ඊළඟ බලවේගයේ නායකත්වයේ විතරක් නෙවෙයි ඊළඟ ජනාධිපතිවරණයේදී ජයග්‍රාහී අපේක්ෂකය වෙන්නේ දිලිත් ජයවීර මැතිතුමා කියලා බය නැතුව ගණන් හදන්න පුළුවන්. හැබැයි දැන් අර එතුමගේ ව්‍යාපාරය දැන් අර සරත් තමනෝ වගේ ජේස්ටික් සහ පළපුරුද තියෙන යම් න්‍යායවාදී කවි යුගයේ දේශපාලන කොහොම පිළිගත් නැතුනත් පොත් දහස් ගණන් පොත් සෑහෙන ලියපු ඉතාම හොඳ න්‍යායවාදීක් සහ යම් මතයක් තියෙන මේ පිළිගත් බුද්ධිමතෙක්. ඔහු දාලා ගියා මේ තව ඔබතුමාලා විමල් විරංශමැතිතුමා එද්දි. දැන් අර මේ සමීකරණය හදාගන්න නැතුව මේ සමීකරණය බැලන්ස් කරගන්න නැතුව පුළුවන්ද ඔය කියන ඉලක්කයට යන්න? දැන් මංජුල කවුද එතුමා බස් එකෙන් බැහැලා එනකොට බස් එකට කී දෙනෙක් නැග්ගද? හිම කුමාර නානකර මැතිතුමා ඉන්නවා, විමල් විරෝස මැතිතුමාව, මම ආව, ගෙවිඳු කුමාරනතුංග. ඒතර කොමියුනිස්ට් පක්ෂය කියන්නේ දාර්ශනිකයන්, බුද්ධිමතුන් විශාල පිරිසක් ඉන්න පක්ෂය. මේ රටේ ලොකු පක්ෂයක් නෙවෙයි. හැබැයි බුද්ධිතලයේදී විශාල විද්වතුන්, වෘත්තීයවේදීන් ඉන්න දේශපාලන ව්‍යාපාරය. එතකොට අලුත් පිරිසක් එකතු වුණා. ඊළඟට මේ අපේ දැන් හරිනම් 122000ක් ගත්ත පක්ෂය අසරණ වෙන්න ඉපේ. හැබැයි අපේ ඒ කිසිම ඉඩක් නැති තැනක 122000 කරම් පෙන්නුවා. මර මං කලින් පෙන්නුවා මහා දැවැන්තයෝ පොඩි ගණන් ගද්දි මේ නැවුම් දිලිත් මෙච්චර ප්‍රමාණයක් ගත්තම මෙතන තමයි තැන කියලා දැකලා අද විශාල වශයෙන් විද්වතුන්, බුද්ධිමතුන්, කලාකරුවන් මේ පක්ෂවට එකතු වෙමින් ඉන්නවා. අද අපේ ජාතික ලැයිස්තුව බලන්න. ජයිපේ ලැයිස්තුව ගැන වුන් කෘතිමව සමාජයේ මතයක් හදන්න හදනවා. නමුත් ධනවත්ම පොහොසත්ම ජාතික ලැයිස්තුව ඉදිරිපත් කරලා තියෙන්නේ සර්වජන බලේ. මම බැලුවා ක්‍රීඩකයෝ ඉන්නවා හැම ශාස්ත්‍රයක්ම හැම ක්ෂේත්‍රයකම විශිෂ්ටයෝ ටිකක් එතන ඉන්නවා. ඒ නිසා සරත් අමුණුගම් මැතිතුමා පෞද්ගලික මගේ මිත්‍රයෙක්, අපි හොඳලා හොඳින් යාත්‍රි කරනවා. එතුමාගේ දීනියත් මගේ මිතුරියක්. කවදාකවත් එතුමා අපේ දේශපාලන මතවාද අපි වෙනස් තැනක ඉන්නේ. ඒ අපි අවුරුද්ද එහෙම නේද දේශපාලන මතවාද ගස්සන්න පුළුවන්. අම්මයි තාත්තයි පක්ෂ දෙකේ ඉන්න අවස්ථා තියෙනවනේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් නමුත් එතුමා හිටියා නම් හොඳයි. එතුමා සම්පතක්. නමුත් හැමෝටම තමන් දරන දේශපාලන මතය අනුව පක්ෂවලට එකතු වීම වගේ වෙන්වීම වෙනවා. මම හැමදාම කියන්නේ අපේ පක්ෂවල කට්ටිය යන අවස්ථාව එනවා. අතුර මම කියන්නේ මේක බස් එකක්. හෙට මම බැහැලා ගියත්
කට්ටිය නගිනවා කට්ටිය බහිනවා හැම හෝල්ට් එකේම කට්ටියක් බහිනවා වගේම කට්ටියක් නගිනවා ඉතින් ඕක අලුත් දෙයක් නෙවෙයි දැන් ඊළඟ කාරණේ අපි රාජපක්ෂ ගැන කතා කරොත් එමු දැන් රාජපක්ෂලා කියන 2010 වෙද්දී මේ රටේ අර බුකි වගේ මාකොස්ලා වගේ තමයි හිටියේ ආයේ මේ රටේ හොල්ලන්න පුළුවන් බලවේගයක් විතර නෙවෙයි හැබැයි මේ අවුරුදු 14ක් වගේ කාලයක් තුල මේ රාජපක්ෂ පරම්පරාවේ සීලු දෙනාගෙන් සීලු දෙනා කියන්නේ ශෂින් රාජපක්ෂ වගේ මං හිතන්නේ ඔය දිස්ත්‍රික්ක කිහිපයක ඥාති පුතාලා ඉල්ලන වෙයි අනිත් ප්‍රධාන චරිත කවුරු ඡන්ද ඉල්ලන දිමට මට ආවා නාමල් රාජපක්ෂ ගියා ජාතිගත ඇසුර මොකද හම්බන්තුරෙන් හම්බුනේ ඡන්ද 26000යි දැන් මේ தത്വෙට දැන් හම්බන්තුර වගේ තැනක එයාපෝට් හදලා ක්‍රීඩාංගන හදලා මේ තිබ්බ හම්බන්තුර උඩි යටි කුරු කරලා තියෙන්නේ ඒක කොච්චර අසාර්ථක හෝ මේ 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 ව්‍යාපෘති අසාර්ථක වුණා මේ தത്വෙට පත්වේ කියලා ඔබතුමා හිතුවද කවදා හරි මේ මැතිවරණ මේ ප්‍රතිඵල එන බව මම කිව්වේ ලක්ෂ 3ක් ලක්ෂ 5ක් අතර ගානක් ගන්නවා කියලා. ඒ ගාන අරගෙන තියෙනවා. එතුමාටම කිව්වා. නෑ මගෙන් මේ 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 වෙච්ච වැඩේ මේ ඊට කලින් මිට අවුරුදු 10කට 5කට කලින් නෑ නෑ. ඒකේ මේ බීජ තිබ්බ අපි අත ඔබතුමා මම එක ලංකාදීප පත්‍රයේ තීරු ලිපියක් කරා. ප්‍රදීපය කියලා ඒක මම ලියලා තිනවා. මේ ඇත්තටම එතුමා විනාශ වුණේ ඔබ දන්නවද බලය කියන්නේ ගිනි බෝලයක් ඒක ආලෝකේ එනවා වගේ මේකෙන් අපි දෙවෙන්නත් පුළුවන් ලංකා ඉතිහාසයේ 3/2 බලයක් ලැබුණු සෑම අවස්ථාවකම ඒ ආණ්ඩුවත් රටත් දෙකම විනාශ වුණා දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධය අවසන් කරද්දී 3/2ක් තියා 2/1ක්වත් තිබ්බේ නැහැ හැබැයි ඒකල් නැ ඒකනේ අර විපක්ෂ මන්ත්‍රීවරු දෑත ශක්තිමත් කරන්න කී කිය ඒ මේට ආවේ නෑ අර විමල් ගුණස මන්ත්‍රීතුමා අරන්නේ ආණ්ඩුව ශක්තිමත් කරගත්තේ කරු ජයසූරිය මැතිතුමා ඇතුළේ එතන 17ක් ආවා විමල් විරෝන්ස මන්ත්‍රීමත් එක්ක 11ක් ආවා එහෙම තමයි බෞද්ධය හෙළවුරුමේ 9 දෙනා සහය දුන්නා එතකොට නැත්ත එතුමා ජනාධිපති වෙද්දී ආණ්ඩු පක්ෂ වාඩි වෙලා හිටියේ 88යි හැබැයි ලංකා ඉතිහාසයේ හොඳම සංවර්ධනය සිද්ධ වුණේ යටිතල පාසුකම් ඒ යුගයේ කොටිත්‍රස්වාදී අවසන් වුණේ ඒ යුගයේ ඊට පස්සේ ජනතාව ෂෝක් එකකට කරන කේරණ කියලා කෙලිම 3/2ක් දුන්නා මොකද උනේ අවුරුදු 5 ඉවරයි යුද්ධය අවසන් කරපු ලංකා ඉතිහාසයේ වැඩිම යටිතල පාසුකම් සංවර්ධනය කරපු එතුමට ගෙදර යන්න සිද්ධ වුණා හැබැයි ආපු කට්ටිය අසාර්ථක වීම නිසා ජනතාව තව අවස්ථාවක් දුන්නා අර වලක වැටීම මොලේට ලාභේකී කියලා විපක්ෂයේදී අවුරුදු 5ේදී අඩුපාඩු හදාගෙන ඇති කියලා උල්පකල්පනේ නමුත් දුන්නේ මොකද්ද ආයේ දුන්නේ 3/2 එතකොට ආයේ මේ 3/2 බලය තරම් විනාශකාරී දෙයක් නැහැ 70 මම පොඩ මතක් කරන්න 1970 තමයි මුලින්ම 3/2 ආණ්ඩුවට ලැබෙන්නේ ප්‍රතිඵලය මොකද්ද ඊළඟ ඡන්දයේදී ආසන 8ට වැටෙන විතරක් නෙවෙයි අවුරුදු 17ක් විපක්ෂයේ ඉන්නවා හයෙන් පහකින් පරාදයි ඊළඟ පාර ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 3/2 එනවා ප්‍රතිඵලය මොකද්ද විපක්ෂයට ගියාට පස්සේ අද වෙනතුරු එජාපයට ජනාධිපතිවරයෙක් ජනතා ඡන්දයෙන් පත් කරගන්න බැරි වුණා එතකොට 3 වෙනි එක මහින්ද රාජපක්ෂ මැතිතුමාට 4 වෙනි එක ගෝඨාභය මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි කලින් සිහිපත් කළා වගේ අච්චර කරලත් ගෙදර යන්න වුණා 4 වෙනි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව පාරට බැලලා එළවන මට්ටමට වැටුණා ඒ නිසා මේ 3/2 බලය දෙපාරක්ම ලැබුණේ කාටද රාජපක්ෂවරුන්ට එතන තමයි රාජපක්ෂවරුන්ගේ විනාශය තිබුණේ ඒ අය බලය අත්නොමති ලෙස භාවිතා කිරීම වැරදි තීන්දුව ගැනීම දූෂණ සිද්ධ වීම ඥාති සංග්‍රහයන් මේ සියල්ලට පෙළඹුවේ ඒ කාලේදී මහරජානෝ කියලා නේ කිව්වේ අපේ නායක හමුදුරුවත් මට කේන්ති ජනාධිපති උපදෙස් දෙනුනට කියන්නේ මහින්ද මහත්තයර කියනවා ඔබතුමාගේ හුස්ම වැටෙනවා නම් ඇදක් උඩ හිටියත් ඔබතුමා මරණතුරු මේ රටේ නායකයා කියලා. ඒ වගේ දේවල් ඔළුවට දාලා ඒ අයගිට ඔළුවක් හැදුවා අපි මොන වැරද්ද කරත් යුද්ධෙ දින්නේ හින්දා ජනතාව අපිටව සරද්දන්නේ නැහැ. හැබැයි මිනිස්සු පැරණි සිංහල කියමනක් තිබ්බා රාජපක්ෂරු නොදින හිටියේ කඩුව රත්තරන් වුණොත් ඇනගත්තොත් මැරෙනවා කියලා. ඒ නිසා කඩුව රත්තරන් වුණත් ඇනගන්න මිනිස්සු සූදානම් වුණේ නැහැ. ඉතින් මම හිතනවා මේ රාජපක්ෂවරුන්ට දෙවරක් 3/2 බලය ලැබීම තමයි ඔවුන්ගේ විනාශයට ප්‍රධානම හේතුව. ඒ වගේම අර ලංකාවේ තිබ්බ මේ ප්‍රභූ දේශපාලනයේ යම් පරිච්ඡේදයක් අවසන් වීමක් නෙවෙයිද? මොකද 48 ඉඳන්ම මේ බලය ගියේ යම් අපි කියනවා දැන් ඔබතුමා වගේ මේ අර සාමාන්‍ය බන්දිපන්තියකින් ආපු අය නෙවෙයි දැන් මහින්ද රාජපක්ෂ මහත්තයලා වුණත් ඒක අර වලව්කාරයෝ සහ ඒ පළාතේ ප්‍රභූවරු. ප්‍රභූවරු. දැන් ඒ දැන් ඔය ප්‍රේමදාස මහත්තයා විප්ලවයෙන් සිදු වුණේ ජාතික ප්‍රභූවරුන්ගෙන් ප්‍රාදේශීය ප්‍රභූවරුන්ට බලය මාරුවේ. දැන් 88 ඔය 89 මේ ප්‍රේමදාස මහත්තයා බලයට පත් වීම වුණත් ඒ ප්‍රභූවරුන්ගේ සන්දර්භය තුල ඔවුන්ගේ කෙනෙක් දාගත්ත මිසක් එහෙම දෙයක් නෙවෙයි. හැබැයි මේ පාර උනේ අර ගමේ
මේක විප්ලවයක්. අපි පිළිගන්න ඕනි ඒකේ ගෞරවය ජාතික ජනබල වේගයට දෙන්න ඕනි. මම බයි කිව්වේ එතන. හැබැයි මම අහන්න ආවේ දැන් ඔව් වැඩි ඉන්දියාවේ තුනා මේ දැන් BJPත් ඔයගේ අවු පක්ෂයක් ආර්ථික අර්බුදයෙන් පස්සේ හැබැයි ඔවුන් කොහොම හරි බලය අල්ලගත්ත ඔවුන්ගේ තිබ යටි මේ 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 විහුවේ තුල දැන් මේ වගේ පක්ෂයකට අර අලුතෙන් ආපු පක්ෂයකට බලේ තියාගන්නට තියෙන අභියෝගය මොකද්ද සහ කරන්න ඕනේ මොකද්ද ඇත්තෙන්ම මේ BJP එක ජාතික මනසකින් ආවේ ඒ නිසා ඒක මහ පොළොව ඉක්මනින් මුල් මුල් බැස්සා මොකද තමන්ගේ සංස්කෘතියේ තේරුම් අරගෙන සංස්කෘතිය අවශෝෂණය කරගෙන තමයි BJP වර්ධින්නේ හින්දුත්වය තමයි ඒගොල්ලන්ගේ සංකේතය සભ્યත්වය එතකොට අපේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ඒගොල්ලන්ගේ හින්දුත්වයේ සભ્યත්වය මේක පිටිපස්සේ මහා දාර්ශනික තින විශ්ව හින්දු පරිෂාද් කියලා ඒකට සමාන එක ජවි පිටවත් ජාතික ජන බලවේගයටවත් නැහැ. හැබැයි ඔවුන්ගේ තියෙනවනේ RSS RSS එක. RSS වගේ තමයි ජනතා විමුක්ති පෙරමුණටත් හොඳ කාඩ බේස් පක්ෂයක්. හැබැයි මේ මතවාදී තලය හදන්න මේ උපාය මාර්ග තෝරන්න විශ්ව හින්දු පරිෂාද් වගේ සංවිධානයක් ජවි පිට නැහැ. ඒක තමයි ඒගොල්ලන්ට ලොකුම අඩුව. ඒ නිසා අදටත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවම ඒකේ තියෙන්නේ अमेरिकानु लिबरलवादी न्यायपत्र अडमगा मिथिक विश्वास समाजवादेवत् हिलाट समाजवादी अतरी सार्थक अतीतर अद समाजवादी के रटवा नमे विधराने कोम नमु मौंट तीन लुकम अभियोगे तम ये अमेरिकानु न्यायपत्र नतीनाट मे जनाधिपति वर्णे ऋजुम अमेरिकावसा इंडिया वत्र सटना ඉතින් ඩීප් සෙට් එකේ ඇමරිකාවසා ඉන්දියාව මේක පිටිපස්සේ ඉන්නේ මොකද ඩීප් සෙට් එක කියලා අපි කියනවානේ ඒක ලංකාවේ කවුරුත් නෙවෙයි පිටරට බංගලිදේශෙත් අපි මේ මේ ඩාම් බෝඩ් එක නැත්තම් චෙස් බෝඩ් එක ඉතු විතරයි අදින්නේ වෙන කට්ටියක් දැන් බංගලිදේශේ වුණත් ඉන්දියාවයි ඇමරිකාව අතර තිබ්බ සටනේ ඇමරිකාව ජයග්‍රහණය කළා ලංකාවෙත් ඇමරිකාවයි ඉන්දියාව අතර සටනේ ඇමරිකාව ජයග්‍රහණය කළා එතකොට ඉන්දියාව දැන් වියුරු වෙట్లా ඉන්නේ मुखद ये मालदीवी नेपाले चीन पराधूना बांग्लादेश लंका वे अमेरिका उट पराधूना पाकिस्तान इंडिया तमंग अद लोके बलवते पशे मतुवेन अवस्था वे कलापे तिबुनु ग्रहणे අයිම වෙමින් පවතින. ඒ නිසා ලොක් එක්කුණාට අහලපාල මම ලොක්කා කියලා මම ඉන්නවා. හැබැයි අහලපාල කවුරුවම මව ගණන් ගන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් ඇති වුණාම ඉන්දියාව මේක ලේසියෙන් අතාරින එකක් නැහැ. එතකොට ඉන්දියාවත් මේ ලංකාවේ මේ ආණ්ඩුව අපිට මතක ඇති ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ මහත්තයා ඍජුවම කිව්වා මාව පෙරද්දුවේ ඉන්දියාවයි. ඔව්. රෝ සංවිධානය කියලා. ඔව් ඔව්. එතකොට 2014 2015 පරාජයෙන් පස්සේ. ඉතින් මෙතන සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඉන්දියාව සහාය දුන්නා ඇමරිකාව සහාය දුන්නේ ඇමරිකාව සහාය දෙන එක දීර්ඝ කාලීන ආපු දෙයක් අනුර කුමාර මැතිතුමාට ඉන්දියාව මුලින්ම හිටියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක ඔවුන්ට පෙනුණා මැතිවරණ ව්‍යාපාර ජනාධිපතිවරණේ පටන් ගන්නකොට හිටිය රනිල් මැතිතුමත් එක්ක ඉන්දියාව මැදදී ඔවුන්ට පෙනුණා මතර අගෝස්තු අන්තිම සතිය ඔවුන්ට පෙනුණා මේ සමහර අගෝස්තු නෙවෙයි ඒතර ජූලි අන්තිම සතිය ඉන්දියාව දැක්කා රනිල් වික්‍රමසිංහ බොහොම පිටිපස්සෙන් තුන්වෙනි යට ඉන්නේ. ඒ සමීක්ෂණ කරනවා ඉතින්. ඔව් ඔව්. දෙවෙනි යට ඉන්නේ සජේත් ඇමරිකාවේ නියෝජිතයා වෙන අනුර කුමාර පරද්දන්න අපිට රනිල් එක්ක ඉඳලා බෑ. අපේ ශක්තියත් මෙතනට දාලා සජිත් එක්ක එකතු වුණොත් තමයි පරද්දන්න පුළුවන් කියලා. එයානෝ ඉන්දියාවේ සහාය ලැබුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ වගේම ඇමරිකාවේ ඇමරිකාවයි ඉන්දියාවයි ලංකාවේ යුද්ධ කරා. දැන් එහෙම දේවල් වෙනවනේ. ඇමරිකාවයි රුසියාවයි යුක්‍රේනයේ යුද්ධ කරන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි සිද්ධ වුනේ. ඉතින් ඇමරිකාවට ජයග්‍රහණ ලැබුණා. ඉතින් ඉන්දියාව රට ඇතුලේ ප්‍රබලව උන්ගේ සංවිධාන ජාල වැඩ කරනවා. ඒ නිසා මේ ආණ්ඩුවට එතරම් ලේසි නෑ සාර්ථක වෙන්නේ. ඒ කියන්නේ අර ගැටුමක් මැද්දේ තියෙන විශේෂයෙන්ම පරිණතභාවයක් නැතුව දැන් ඇමරිකාව ලංකාවට ලොකු බරක් දෙන්නේ නෑ. ඔවුන් ඔවුන්ට තව වැඩගත් රටවල් තියෙනවා. නමුත් ඉන්දියාවට ලංකාව අතිශයින්ම වැඩගත්. ඇමරිකාවනේ බේස් එකක් විතරයි. මොකද ඇමරිකාවේ මම මීට කලිනුත් කියලා ඇති ඇමරිකාවේ යුද විශේෂඥක නාවික යුද විශේෂඥක් වෙන රොබර්ට් කප්ලාන් කියනවා මේ සියවසේ වැඩගත්ම මූද ඉන්දියානු සාගරයයි ඒ හරිමැද පිහිටි ලංකාව මේ සිවසේ වැදගත්ම රටයි.
ඔවුන්ට මේ ඉන්දියාව චීනය සහ ඉන්දුනීසියාවේ නැගිටීම ආසියාවේ නැගිටීම වටන්න නම් ඉන්දියාවයි චීනයයි අතර යුද්ධයක් ඇති කරන්න ඕනේ. ඒතකොට තමයි අපි එහෙමනේ අපි දෙන්න ඔය කෙටෙව්වොත් අපි දෙන්න ගහගෙන අපි දෙන්න විනාශ වෙනවා අරගොල්ලන්ට තියෙන තර්ජනේ නැති වෙනවා. ඒ යුද්ධය ඇති කරද්දී මේ ලංකාව අතිශයම වැදගත් ආසියාවේ හරිමැද පිහිටි දූපත නිසා. ඉතින් ලංකාව තමන්ගේ ග්‍රහණයට ඔබට මතක ඇති සෝෆා ගිවිසුමක් අස්සම් කරන්න හැදුවා. දියුග ගාශියාවල තියෙන කඳවුර ලංකාවට ගේන්න හැදුවා. අපි මහා සටන් කළේ ඒවා නතර කරේ. ඉතින් අනුර කුමාර මැතිතුමාට ඒ ඇමරිකානු න්‍යාය පත්‍රය ඉටු කරන්න සිද්ධ වුණොත් චීනයට ඉන්දියාවට හතුරුකම් කරන්න සිද්ධ වුණොත් ඔහුගේ ආණ්ඩුවට පැවැත්ම අතිශයම අසීරු වෙනවා. ඉතින් ඒ එක පැත්තේ උන්ට අත්දැකීම් නැහැ මේ විදේශ බලවේග කළමනාකරණය පිළ මේ ජයිපේ හිටපු නියෝජ්‍ය විදේශ අමති කෙනෙක්වත් නැහැනේ. ඉතින් ඒගොල්ලන්ට අත්දැකීම නැහැ මේ බලවේගයන් කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. අනිත් පැත්තේ බලවේගයන් වෙනදාට වඩා උනන්දුවෙන් ලංකාවේ වැඩවලට මැදිහත් වෙනවා. සහ ඔවුන් ටිකක් කාර්ය බහුල සහ ඔවුන් මේ සම්බන්ධයෙන් අවධානය වැඩි කරලා තිබෙනවා. අපි සෑහෙන කතා බහ කරන් ගියා මේ මේ සාකච්ඡා අවසන් කරන් කලින් මට ඔබතුමාට එක අනාවැක් කියන්න දක්ෂන්ද මේ අපි කියමු ආසන කීයේ කීයේ වගේ ගණීද මේ තින තත්ත්වයේ අනුව ආණ්ඩුව සජබේ මේ ගෑස් සිලින්ඩරේ වගේ ප්‍රධාන පක්ෂ නාමල් සර්වජන බලයේ මොන වගේ තැනකද ඉන්නේ මේ වෙද්දි? ඇත්තෙන්ම මම දැනටමත් මම ඔබට කිව්වා ගෑස් සිලින්ඩරේ අඩු වැඩි වශයෙන් තමන් ගත්ත සමාන ජාතික ජනබල වේගයේ අඩු වැඩි වශයෙන් තමන් ගත්ත ඡන්ද ප්‍රමාණයම ගන්නවා NPPO. ඔව්. හැබැයි ගෑස් සිලින්ඩරේත් ඒ වගේම සජබෙත් 25%ක පමණ ඡන්ද ප්‍රමාණයක් අඩු වෙනවා. මොකද එදා අපේ ජනාධිපති කෙනෙක් හදා ගන්නවා කියලා උද්‍යෝගයෙන් ඡන්ද පොලට ගිය කෙනා ඡන්ද පෙට්ටිය හිම එකක් නැති නිසා මානසිකව කඩා වැටලා දැන් ඉතින් බනිනවා. කට්ටියක් කියනවා අපි දන්නවා සජබෙතුලේ තියෙනෝනේ. කට්ටියක් හර්ෂ සිල්ව මැතිතුමාට බනිනවා රනිල්ගේ වැඩපිළිවෙලමයි බ්ලූ ප්‍රින්ට් එකට දැම්මේ. රනිල්ගේ වැඩපිළිවෙල හොඳයි කියනවනම් මොකටද මිනිස්සු සජිත් ඡන්ද දෙන්නේ? මේ මිනිස්සු ඡන්ද දෙන්නේ රනිල්ටනේ ආර්ථික උපාය වැරදි කියලා. සව කට්ටියක් කියනවා කවුද ඩලර්ස් චම්පික වගේ කට්ටිය ගත්ත එක වැරදි. ඒ අය සජිත්ව විවේචනය කළා තිබ්බ වීඩියෝ පිට JVP පෙන්නුවාම පිට එක ගහනවා වගේ නෙවෙයි ඇතුළ එක ගහන එක රිදෙනවා වැඩි කියලා. තුන් වෙනුව ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කටවරද්දා ගැනීම ගැන කියනවා. දැන් ඇතුළේ කට්ටිය එකිනෙකාට බැනගනිමින් කඩා වැටලා ඉන්නේ. ඔව්. ඒ ගෑස් සිලින්ඩර ඊටත් වඩා නායකයා ගෙදර ගිහිල්ලා අසරණ වෙලා ඉන්නේ. ඒ ඡන්දදායකයෝ විශාල ප්‍රමාණයක් ඡන්ද පොල්ට එන එකක් නැහැ. හැබැයි ඒ අය ඡන්ද පොල්ට ගේනවනම් ගේන්න පුළුවන් වෙන්නේ සර්වජන බලයට. මොකද විකල්පයක් දුන්නොත් ඔබට මතකද දන්නේ එජාපේ කන් කඩාවැටලා ඉන්න වෙලාවේ මැතිවරණ පරාජයෙන් පස්සේ බස්නාහිර පළාත් සභා මැතිවරණේ තිබ්බම 2014 සරත් ෆොන්සේක මැතිතුමාගේ ඒ කාලේ තිබ්බ පන්දම ලකුණේ පක්ෂයක් මට මතක නැහැ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හරි සංධානි හරි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඒ පක්ෂය එජාපේ කිට්ටු වෙන්න ඡන්ද අරගෙන විශාල මන්ත්‍රීවරු පිරිසක් බස්නාහිර පළාත් සභාවට එව්වා. මතන ඊළඟ තිය පළාත් සභාව මැතිවරණේ තේකම වුණා. ඊට පස්සේ එජාපේ හරින් ගිහිලා ඊළඟ තිය ඌව පළාත් සභාව ඡන්දේ හරින් ගිහිලා දිනන පැත්ත මානසිකත්වයට ගෙනා විතරයි අර පක්ෂය දිය වෙලා ගියා. එතකොට ප්‍රධාන විපක්ෂේ කඩාවැටිච්ච වෙලාවේ වෙන පක්ෂයක් ආණ්ඩුවත් එක්ක ගැටෙමින් විපක්ෂයට නායකත්වය ලබා දෙනවා නම් අර මන්දෝත්සාහය වෙලා ගෙදර නතර වෙන ඡන්දදායකයා එළියට ඇවිල්ලා ඡන්දේ දෙනවා. ඉතින් ඒක කරන්න මෙතන ඉඩක් විභවය තියෙන්නේ සර්වජන බලයට පමණයි. ඒ විභවය පාවිච්චි කරන අපිට කතරම් හැකියාවක් තියෙනවද කියන එක තීරණය වෙන්නේ ඉදිරි සති දෙක තුනේ අපි කරන දේවල් අනුව. ඉතින් ඒ නිසා තාම කල් වැඩි විපක්ෂයේ ආසන ගන්න බෙදෙන විදිය කියන්නේ. හැබැයි මට කියතැයිකේ ආණ්ඩුව ආසන 120ක් විතර ගන්නවා. අර ගිය පාර මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හිටපු වෙලාවේ සජබේ ගත්ත අර 50 වටේ 54ක් විතර ගත්ත ගාන රැක ගැනීම හැකියාව තියෙන්නේ. ඇත්තෙන්ම පසුගිය ජන ඔබ මෙහෙම බලන්න ඒ ආසන ගාන ගත්තේ 142ක් අරගෙන ඊට පස්සේ ජනාධිපතිවරණයට ඇවිල්ලා. ඒ වගේමයි ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් මාස 8කට පස්සේ. ඔව්. නෑ. මාස 8ක. මාස 9කට පස්සේ. මාස 9කට පස්සේ බෑ කොවිඩ් ඉඳලා රට වහලා තිබෙන නිසා. හැබැයි මෙතන ජනාධිපතිවරණ උණුසුමේ. අනිත් පැත්තේ ගිය පාරේ ඇයිට ප්‍රශ්නයක් වුණා එජාපේ දෙකට කැරිලා
පාක්ෂික වැටලා හිටියේ. ඒ නිසා එදාපාර 139ක් ඡන්ද අඩුණා. ඒ මම හිතනවා මෙදාපාර 139ක් අඩු වෙන්නේ මොකද අර පක්ෂ දෙකට ගැලීමේ ඇති වෙච්ච වියවුල මෙදාපාර නෑනේ. නෑ ඔව්. හැබැයි අඩුම ගන්න 125ක්වත් අඩු වෙනවා. ඒ 25න් යම් කොටසක් සර්වජනයේ ගෙයිද නැද්ද කියන එක කියන්න තවම කල් වෙන මට කියන්න පුළුවන්. ඒ අඩු වෙන 125 සර්වජනයේ ගේනවා සර්වජනයේ ප්‍රධාන විපක්ෂය වෙනවා. මම එහෙම විග්‍රහයක් කරොත් මංජුලේ ආයි මට මෙතනට එන්න වෙන්නේ නැහැ. මට එන්න පුළුවන් මම ගොඩක් දේවල් කිය කවුරුවත් පාව විශ්වාස කරන්න ගන්න. ඉතින් එහෙම වෙනවා වෙන්න ඒ විභවයේ තියෙන සර්වජනයට පමණයි ඒ විභවයේ කතරදුට පාවිච්චි කරලා අපි දන්නේ නැහැ නෝ ඉන්න අපේක්ෂේ මොකද ලොකු පිස්සුවක් කරලා අර කියන්නේ නෙගටිව් පබ්ලිසිටි එකේම වුණොත් එහෙම අපිට ඒක කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේම ආණ්ඩුව ඉදිරියේ ලොකු වැරද්දක් කරලා ඒක අපි හොඳට අරගෙන අතට අරගෙන ඒකට පහර දුන්නොත් ඔන්න අපි මතු වෙනවා. අපි විපක්ෂ ප්‍රධාන විපක්ෂයක් විදිහට මතු වෙනවා. ඒකින්ද මේ ඉදිරි සති තුනේ සිදුවීම් සහ ඒවට අපි දක්වන ප්‍රතිචාරය අනුව තමයි අර සජබින් සහ සිලින්ඩරෙන් gedara නතර වෙන ඡන්දය අපිට ගේන්න පුළුවන් වේද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා විපක්ෂයේ ආසන ගන්න දැම්ම කියන්න කල් වැඩි. තුනෙන් දෙක ආණ්ඩුවට යන්න පුළුවන් වේද? කිසිත්ම යන්නේ නැහැ. බොහොම සූතිය අපි සෑහෙන කතා කරා අපි මේ මැතිවරණ ලංවිදි නැවත හමු වෙමු. එතකොට බොහෝ දේවල් කතා කරන්න පුළුවන් වෙයි. බොහොම සූතිය නිවුස් සෙන්ටරතාවට මං හිතන්නේ සෑහෙන කාර්යබහුල වෙලාවක් ආවේ. අපි නැවත හමු වෙන බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම අවස්ථාවට බොම්පී.